අපි දැන් සාකච්ඡා කරන්නේ පේසුරු පොතේ රවුල් නීමේ අනුසාරයෙන් වාසික භාගික ආසවණයනේ. රවුල් නීමේ අනුසාරයෙන් භාගික ආසවණය කියන කොටසට අදාළ පේසුරු පොතේ තියෙන MCQ සාකච්ඡා කරන්න හදන්නේ. මේකෙදි MCQ 2004 ඉඳලා ඉස්සරහට අපි සාකච්ඡා කරන්න යනවා. අපිට වෙලාවක් තිබුණොත් ඊට පස්සේ ඊට කලින් තියෙන MCQ ටික සාකච්ඡා කරනවා. දැන් 2004 49 කින් MCQ එක පේසුරු පොතේ භාගික ආසවණය රවුල් නීමේ අනුසාරයෙන් භාගික ආසවණය. ඔක තමයි මාතෘකාව. 2004 49 මොකද කියන්නේ පුතා? මෙතන කියන පොත මෙන්න මෙහෙම දෙයක්. මේක දිග හැල්ලක් තියෙන්නේ. A සහ B කියලා ද්‍රව යුගලක් ගැන කතා කරනවා. මේ දෙන එකතුල පරිපූර්ණවවන හදනවලු. කවුද පුතේ සංයෝග දෙක? A හා B. ඊට පස්සේ කියනවා මේ දෙන්නගේ සාමාන්‍ය තාපාංග පිළිවෙලින් දීලා තිනවා. පුතේ තාපාංගේ වැඩි කවුද අඩු කවුද කියන්නේ? A සහ B කියලා සංසුද්ධ ද්‍රව දෙකක් ඉන්නවා වෙන වෙනම. මෙයාගේ තාපාංගය 80යි. මෙයාගේ තාපාංගය 50යි. ඊට පස්සේ කියනවා ඒවයි වාෂ්ප පීඩන පිළිවෙලින් ඒවල කියද P0A, මෙයාගේ P0B. A සහ B සමමවුල මිශ්‍රණයක්. සමමවුල මිශ්‍රණයක් ගන්නවා. රේචනය කරන ලද බඳුනක් තුල තබා ඊට පස්සේ මොකද කියන්නේ? කාමරුෂ්ණත්වයේදී සමතුලිත වෙන්න ඉඩ හරිනවා. දැන් A හා B වලින් සමමවුල මිශ්‍ර කරලා සමතුලිතයක් හදාගන්න ඉඩ හරිනවලු. ඊට පස්සේ මොකද කියන්නේ? කාමරුෂ්ණත්වයේදී සමතුලිතතාවයට ආවට පස්සේ A හා B වල මවුල භාග ද්‍රව කලාපයේ පිළිවෙලින් දීලා තියෙනවා. කියන්න පුතා ද්‍රව කලාපයේ දැන් හොඳට මතක තියාගන්න මේක. දැන් අපි A වලයි B වලයි සමමවුල මිශ්‍ර කරාට සමතුලිතය හදලා ඉවරුනාට පස්සේ දැන් මිශ්‍ර කරන්න කලින්නේ පුතා සමමවුල ඉන්නේ. මිශ්‍ර කරන්න කලින් A වලයි B වලයි සමාන මවුල ඉන්නවා. හැබැයි මිශ්‍ර කරාට පස්සේ සමතුලිතය හදාගන්න දුන්නට පස්සේ ද්‍රව කලාපයේ මවුල භාග සමානයි කියන්න බෑ අපට. එහෙම අනිවාර්ය නෑ. මං කින්දේ තේරුම් ගන්නවා. දැන් දෙන්න මිශ්‍ර කරන්න කලින් මෙයාගේ මවුල 10යි මෙයාගේ මවුල 10යි මිශ්‍ර කරා කියමුකෝ. දැන් ඔන්න මිශ්‍ර කරලා දැන් සමුදෘතිය හදනවා. වාෂ්ප වෙනවා පුළුවන් ප්‍රමාණ වාෂ්ප කියලා ඔන්න දැන් සමුදෘතිය හදනවා. ඔය සමුදෘත පද්ධතියෙත් ද්‍රව කලාපේ A සහ B සමාන මවුල ඉන්නවා කියලා අපට කියන්න බෑ. සමහරට A වැඩිපුර වාෂ්ප වෙනවා නම් මොකක් වෙයිද? දැන් සමාන මවුල මිශ්‍ර කරාට වැඩක් නෑ. A වැඩිපුර වාෂ්ප වෙනවා නම් මොකද වෙන්නේ එතකොට? ද්‍රව කලාපේ A මවුල ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. B අඩුවෙන් වාෂ්ප වෙන නිසා ද්‍රව කලාපේ B වැඩිපුර ඉන්න පුළුවන්. ඒ නිසානේ මෙහෙම දෙයක් අහන්නේ අපින් දෙන්නේ. අපින් අහන්නේ මොකද්ද? සමුදෘත ද්‍රව කලාපේ මවුල භාගයේ මෙයාගේ XA ලු මෙයාගේ XB ලු. දැන් ඔයාලා හිතනවද සමුදෘත ද්‍රව කලාපේ දැන් සමාන මවුල මිශ්‍ර කරපු නිසා මෙයාගේ 0.5යි මෙයාගේ 0.5 කියලා. එහෙම හිතන්න බැහැ. එහෙනම් මේ ප්‍රශ්නයක් අහන්නේ නැහැ නේ. මෙතන කියනවා වාෂ්ප කලාපේ මෙයාලගේ මවුල භාග පිළිවෙලින් YA සහ YB ලු. YA YB. මේ ද්‍රව කලාපයේ මවුල භාග, මේ වායු කලාපයේ මවුල භාග. ඊට පස්සේ මොකද කියන්නේ? සමුදෘත වාෂ්ප කලාපේ A සහ B වල ආංශික පීඩනක් දීලා තිනවා. මේ දිග හැල්ලක් වලට අපි දන්න දේවල් ටිකක් දීලා තියෙන්නේ. අපි නොදන්න දේවල් කිසිම දෙයක් නැහැ. ද්‍රව කලාපයේ මවුල භාග XXB, වායු කලාපයේ YA YB සම්පෘත් මේ ආංශික පීඩන මේනේ. ආංශික පීඩන දීලා තියෙනවා. සම්පෘත වාෂ්ප පීඩන මේ ආංශික පීඩන. දැන් අපිට මොකද්ද කියන්නේ පුතා? පහත් සඳහන් ප්‍රකාශන වලින් නිවැරදි එක මොකද්ද කියලා යහන්නේ. දැන් ඔන්න පුතේ රෝමිලක් සෝරි A බලන්න A ප්‍රකාශය A ප්‍රකාශය දීලා තියෙන්නේ පුතේ ද්‍රව කලාපයේ මවුල භාගය ගැන අදහසක් නේ. මෙන්න මෙහෙම ද්‍රව කලාපයේ ඉන්න මෙන්න මෙයාගේ සහ මෙයාගේ මවුල භාගය ගැන අදහසක් දීලා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? මෙයාගේ මවුල භාගය 0.5ට වඩා වැඩිලු, මෙයාගේ මවුල භාගය 0.5ට වඩා අඩුයිලු. දැන් මිශ්‍ර කලේ කොහොමද? සමුදෘත අවස්ථාවට එන්න කලින් මිශ්‍ර කරන්න කලින් කොහොමද හිටියේ? දෙන්නගේ සම මවුල හිටියේ. ඒ කියන්නේ මිශ්‍ර කරපු මොහොතේම දෙන්නගෙම සමාන මවුල ඉන්න පද්ධතිය. මෙයාගේ 0.5යි මෙයාගේ 0.5යි. හැබැයි සමුද්‍රිත පද්ධතිය හැදුවට පස්සේ මොකද වෙන්න ඕනි? දැන් මෙයාගේ 0.5යි මෙයාගේ 0.5යි ඉන්නවා. සම මවුල ඉන්නවා.
දැන් සමුද්‍රිත හැදුවට පස්සේ මොකද වෙන්න ඕනේ? මේ දෙන්නගේ මවුල භාග. මට කියන්නේ මේ දෙන්නගෙන් කවුද වැඩිපුර වාසු වෙන්නේ? කවුද මේ දෙන්න වැඩිපුර වාසු වෙන්නේ? පුතේ මෙයාගේ තාපාංකය අඩුයි. තාපාංකය අඩුයි කියන්නේ යා හොඳට වාසු වෙන්න කැමතියි කියන එක නේද? තාපාංකය අඩු ද්‍රවේ නිකන් මනසට ගන්නකෝ. තාපාංකය අඩුයි කියන්නේ සම්පෘත් වාසු වෙන්නේ වැඩි කියන එක. මේ තාපාංකය අඩුයිනේ පුතා වඩ පෙහෙනවනේ ස්පනා පිට මෙයාට වඩ මෙයාගේ තාපාංකය අඩුයි කියලා. තාපාංකය අඩු කියන්නේ පුතේ සම්පෘත් වාසු වෙන්නේ වැඩි. සම්පෘත් වාසු වෙන්නේ වැඩි කියන්නේ තේරුම මොකද්ද? යා වැඩිපුර වාසු වෙනවා කියන එක. දැන් එන ද්‍රවකලාපයේ මොකක් වේද පුතා මෙයා? යා වැඩිපුර වාසු වෙලා තින්නේ. තාපාංකය අඩුයි කියන්නේ මොකද්ද? වැඩිපුර වාසු වෙනවා. වැඩිපුර වාසු වෙනවා කියන්නේ පුතේ මවුල භාගයේ තාමත් මේ යගෙම තියෙනවද? ද්‍රවකලාපේ නෑ. ඊටරා මොකද වෙන්නේ? අඩු වෙනවා. මේක අඩු වෙනවා. මෙතන මොකද වෙන්නේ? දැන් සමසමව ඉද්දලා පුතා එකෙක් අඩු වෙනවා නම් අනිත් එකත් අඩු වෙන්න පුළුවන්ද? දැන් භාගවල එකතු එක වෙන්න බෑ පුතා. මෙයා දශම පහට වඩා අඩු වෙද්දී මෙයාගේ අගේ දශම පහට වඩා වැඩි වෙන්න ඕනේ. මොකද මවුල භාගවල එකතු කීයද? එකයිනේ. ආ එහෙනම් x a මොකද වෙන්න ඕනේ පුතේ? මේ x a නේ. මෙයාට වඩා වැඩි. හරිනේ? දශම පහට වඩා වැඩි. x b මොකද වෙන්නේ? දසම පහට වඩා අඩු වෙලා මේ දසම පහට වඩා xb අඩු වෙලා මේ කතාව හරි අදහසක් ආවද? ඊට පස්සේ මොකද කියන්නේ? y ගැන කතා කරනවා. කොහොමද දිල දෙන්නේ පුතේ? ya දසම පහ yb අපි කතා කරමු. මේ වගේ ප්‍රශ්න පුතා කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ අපි නිරන්තරයෙන් මේ ඔයාලගේ කටවල දියොත් විතරයි. කතා බහ කරලා මාත් එක කියන්න බලන්න. ඔය දන්න දේ. දැන් A වැඩිපුර වාසු වෙනවද B වැඩිපුර වාසු වෙනවද? කවුද වැඩිපුර වාසු වුනේ? මෙයාගේ සම්පූර්ණ වාසු වෙන වැඩි. ඒ මෙයා වැඩිපුර වාසු වෙනවා. ඒක නිසා මොකද වෙන්නේ? මෙයා වැඩිපුර වාසු වෙනවා. වැඩිපුර වාසු වෙවේ. මෙයා අඩුවෙන් වාසු වෙනවා. අඩුවෙන් වාසු වෙවේ. එහෙනම් පුතේ මෙයා වැඩිපුර වාසු වෙනවා කියන එකේ තේරුම මොකද්ද? y b අගය වැඩි වෙනවා කියන එක නේද දසම පහට වඩා? නේ? දසම පහට වඩා වැඩි වෙනවා කියන එක නේද? y b අගය. ඇයි ඒ වෙන්නේ? එයා වැඩිපුර වාස්ප වෙනවා කියන්නේ වාස්ප කලාපයේ b වැඩිපුර යනවා කියන එක. ඒතර වාස්ප කලාපයේ b වල මවුල භාගය වැඩි. මෙතන මොකද වෙන්නේ? අඩුවෙන් වාස්ප වෙනවා කියන්නේ එයාගේ වාස්ප කලාපයේ මවුල භාගය අඩුයි. දසම පහට වඩා අඩුයි. තේරෙනවා කියන්නේ? දැන් මෙතන බලන්න එතකොට. ඒ වල මවුල භාගය අඩුයි. ඇයි? ඇයි අඩු? කතා කරන්න. අඩු වෙන්න වාස්ප වෙන්නේ. B වල මවුල භාගය වැඩි. ඇයි වැඩි? ඒ වැඩිපුර වාස්ප වෙනවා. මේක හරි නේද? එහෙම හිතලා ගන්න තියෙන්නේ. බුද්ධිය පාවිච්චි කරලා ගන්න තියෙන්නේ. C මොකද කියන්නේ පුතා? ඉතින් පුතේ B C දිහා බලන්න. B දැන් අපි ගත්තේ මොකක් කියලාද? මම මේක ලියන්නවත් කැපෙන්නේ නැහැ. B බලන්න හොඳට. B ගත්තේ y a අඩුයි කියලා නේද දශම පහට වඩා? මේ දශම පහට වඩා අඩුයි කියලා ගත්තේ. හැබැයි තුන්වෙනි ප්‍රකාශයේ දිනව නේද y a වැඩි කියලා දශම පහට වඩා. ඒ නිසා ඒක වැරදි නේද? ඒ නිසා මම ඒක ලියන්නවත් නැහැ. D B ත් එක්ක කම්පයර් කරන්න. B B සමග කම්පයර් කරන්න. D අපි b වලදී සැලකුවේ yb මොනවා කියලාද? දසම පහට වඩා වැඩි කියලා. හැබැයි මෙතන මොකද තියෙන්නේ? දසම පහට අඩුයි අඩුයි කියලා. මේක වැරදි. දැන් පුතේ උත්තරේ එක. අවුලක් නැහැ නේද? අපි ඔහොම සාකච්ඡාවක් කරගෙන යමු මේ ටික. මං හිතන්නේ පාස් পেපර්ස් MCQ ටික කරා කියන්නේ ඉතින් එතනින් එහාට ඉතින් සබ්ජෙක්ට් එක හදිනවා හොඳ. ඔයාලගේ ලකුණු වැඩි වෙයි ඉස්සරහට. දැන් සමතුලිතතාවයේ ප්‍රශ්න දැම්මද පුතේ? අපි එක්සෑම් වල තාම නැහැ නේද? නෑනේ. බොහෝ දුරට ඊළඟ එක්සෑම් එකේ මේ එනවා මේවා. රවුල් නිම හැමදේම එනවා හොඳේ. KP KC ඔක්කොම එයි. මොද? එන්නේ. ඒ වාර අපි මුලින් කරාට මගේ එක්සෑම් සෙට් එකට මං දැම්ම දාන්න යන්නේ. ඒතරින් අං ඒක අවුල් වෙනවනේ පුතේ අග පාඩම නැස. 13 පාඩම.
ඔයාලගට විභාග ස්ට්‍රක්චර්ඩ් එක විදිහම එනවා දැන් ඉස්සරහට අවසාන එක්සැම්ප්ලෙට් එක ඒ ලෙවල් විභාග විදිහම එන්නේ අර ලිඛන කාණ්ඩයයි විද්‍යුත් රසායන ප්‍රශ්නයන් එකට එන්නේ සාමාන්‍ය ඒ ලෙවල් පේපරේ ඒ විදිහම එනවාද කොහොමද අවසාන මාස ටිකේ හැම ලොකු විභාග ටිකක් ලිය වෙනවා ඔයාලට හරි යම් පුතා ඉස්සරහට මොකද කියන්නේ දෙස් පහේ නේ දෙස් පහේ හය දෙදස් පහේ හයවෙනි ප්‍රශ්නේ බලන්න පුතා මොකද කියන්නේ කියලා පුතේ වාෂ්පශීලී ද්‍රව දෙකකින් සෑදෙන පරිපූර්ණ රාවණයක් සඳහා වැරදි මොකද්ද කියලා යහන්නේ මේ අහන්නේ පරිපූර්ණ රාවණයක් පිළිබඳව මෙතන කියනවා එක දෙන ලද සංයුතියකින් යුත් පරිපූර්ණ රාවණයක සම්මත තාපාංකය නියත වේ වැරදි ගහන්නේ මොකද්ද කියන්නේ පුතා සංයුතිය වෙනස් වෙනවද මෙතනදී දෙන ලද සංයුතියක් කියන්නේ සංයුතිය වෙනස් වෙන්නේ නැහැ කියන එක. එහෙම පරිපූර්ණ ද්‍රාවණයක සම්මත තාපාංකය නියත වේ. මේක හරි. දැන් ඔයාලට මතකද පුතේ ඔයාලට මෙන්න මේ ප්‍රස්ථාරයක් සංයුති උෂ්ණත්වය නැත්නම් සංයුති තාපාංක ප්‍රස්ථාරය දුන්නා මෙතන උෂ්ණත්වය කියලා දාලා මෙතන සංයුතිය දාලා xa බිඳුවේ සිට එක දක්වා විචලනයේ අවස්ථාවේ තාපාංක විචලනයක් මෙහෙම දුන්නේ නැද්ද නිකන් එක්ක යටට හෝ උඩට මෙන්න මෙහෙම මෙතන TA මෙතන ඒ පමණ ඉන්නේ පුතා ඒ පමණක් ඉන්නවා මේ යාගේ තාපාංකය මෙතන B මෙතන B කියමුකෝ මෙතන B විතරක් ඉන්නවා මේ කාගේ තාපාංකයද TB මේ ප්‍රස්තාරයක් ඇඳ මතකද තාපාංක විචලන ප්‍රස්තාරය සංයුතර ඉදිරි තාපාංක විචලනය සංයුති උෂ්ණත්ව කලා ඇඳනේ මේ යට ද්‍රව කලාපය උඩ වාෂ්ප කලාපය කියලා මතකද එතකොට පුතා දැන් මෙන්න මේ සංයුතිය ගැන හිතන්නකෝ එතන කියන්නේ දෙන ලද සංයුතියන්නේ පුතා මෙන්න මේ සංයුතිය සඳහා තාපාංකය කීයද? මේ මෙන්න මේ සංයුතිය සඳහා තාපාංකය කීයද? මෙන්න මේ යගේ. ඒක නියතයක් නේ. වෙන 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 සංයුතියක් දුන්න පුතේ ඒ සංයුතිය සඳහා තාපාංකය වෙන යගයක් නේද? ඒතර මේ සංයුතිය සඳහා මෙතන තාපාංකය නියතයි. මෙතන සංයුතිය සඳහා එතන තාපාංකය නියතයි. දැන් සංයුතිය මෙතන ගත්තොත් පුතේ එතනින් අදහස් කරන්නේ සංයුතිය එකයි කියලා මෙයාගේ. එතන ඉන්නේ ඒ පමණයි. ඒතර එයාගේ තාපාංකය මේ. ඒකත් යට නියතයි. තේරුම් ගියද මේ කතාව හරි අවුලක් නැහනේ ඊට සමුද කියන්න පරිපූර්ණ ද්‍රාවණයක් ආසවණය කරන විට එහි තාපාංකය කාලය සමග වෙනස් වෙනවා හරිනේ පුතා භාගික ආසවණය භාගික ආසවණය අරක තිබුණානේ භාගික ආසවණය මට නෝට කොට පෙන්න අවසාන පිටු ලියලා නෑ මලගේ එකයි හරි මම ඒ පිටු දෙන්නම් අද ආසවන කුළුණ එන්නේ නෑ නේ මං මම දෙන්නම් මේ බලන්න පුතා මේ කතාව හරි භාගික ආසවනේදී කරන්නේ පුතේ අහන්නකෝ භාගික ආසවනේදී කරන්නේ මේ එකිනෙක හා මිශ්‍ර වෙලා තියෙන ද්‍රව දෙකක් අපි හිතමු A හා B එකිනෙකට මිශ්‍ර වෙලා තියෙනවා කියලා පුතා. භාගික ආසවණය කරන්නේ පුතා A සහ B වෙන් කරගන්නවා. සංසුද්ධ A සහ සංසුද්ධ B විදිහට. එකිනෙකට මිශ්‍ර වෙලා තියෙන A සහ B ද්‍රව මිශ්‍රණය රත් කිරීම මගින් සංසුද්ධ A සහ සංසුද්ධ B විතර වෙන් කරගන්නවා. පැහැදම කියන දේ? දැන් ඔබ දලා අදහසක් ගත්තොත් පුතා හිතන්නකෝ මෙහෙම දැන් අපි මෙන්න මේ සංයුතියෙන් තියෙන A සහ B ද්‍රව මිශ්‍රණය සලකන්නකෝ මොකද්ද පුතා සංයුතියගේ මෙන්න සංයුතිය දැන් මේ A හා B ද්‍රව මිශ්‍රණය මොකක් හරි මේ භාජනයකට දාලා
මේක මේ ප්‍රායෝගික අඳිනේට නෙමෙයි මම කියන්නේ නිකන් බාජිර රද්දා රත් කරොත් මොකද වෙන්නේ මෙන්න මේ උෂ්ණත්වයේදී එයා නටනවා මෙන්න මේ උෂ්ණත්වයෙන් නටනවා T1 කියලා ගන්නකො ඒකේ තාපාංකය තාපාංකයේ T1 ඒකෙදි නටනවා නටද්දී ඒ නටන ද්‍රව්‍යයට මතුපිට වාෂ්ප කලාපයක් නැද්ද තියෙනවා ඒ වාෂ්ප කලාපයේ තියෙනෙත් එම උෂ්ණත්වයම නේද ද්‍රව්‍ය උෂ්ණත්වෙමනේ වාෂ්ප කලාපයේ තියෙන්නේ ඒ වාෂ්ප කලාපයේ හම්බු වෙන්නේ මොන රේඛාවේද? මෙන්න අපිට මතක තව රේඛාවක් ඇන්ද? මෙන්න මෙහි වක්‍රයක් ඇන්ද මතකද? මේ වාෂ්ප කලාපයයි දැන් මේ ද්‍රව කලාපයයි ගත්තොත් මේ අතරමැද තියෙන කලාපයේ ද්‍රව වාෂ්ප සමතුලිතය තියෙන දිනවා කිව්වේ මතකනේ? එතකොට හිතන්න මෙන්න මේ සංයුතියෙන් අදාළ ද්‍රව මිශ්‍රණය මම රත් කරාම මෙතනදී නටනවා. ඒ නටන ද්‍රවය මතුපිට වාෂ්ප කලාපයක් තියෙනවනේ පුතා. අන්න ඒ වාෂ්ප කලාපය අපි වෙන් කරලා ගත්තොත් ගණ්ඩ ක්‍රමයක් තියෙනවා. ඒකට කියන ආසරණ කුලන කියලා. වෙන් කරලා ගත්තොත් ඒ වාෂ්ප කලාපයේ උෂ්ණත්වයත් ඒකම නේද මේ උෂ්ණත්වයේ දිගේ මම මෙහෙට ගියොත් මෙන්න ඒ වාෂ්ප කලාපය හම්බ වෙනවා මේ උෂ්ණත්වයේ දිගේම මම මේ පැත්තට ගියොත් ඔන්න වාෂ්ප කලාපය හම්බ වෙනවා ඒ වාෂ්ප කලාපය මම ද්‍රව බවට පත් කරොත් ඒ ද්‍රවයේ සංයුතිය කියද ඔය ගත්ත වාෂ්ප කලාපයේ සිසිලි කරන්න පුතා ඔන්න ද්‍රව වෙනවා මේ ද්‍රව වෙනවනේ පුතා දැන් ද්‍රව කලාපයේ ඉන්නේ ඒ ද්‍රව කලාපයේ සංයුතිය මොකද්ද මේ තින් මේක x1 කියලා ගත්තොත් මේක x2 කියලා ගත්තොත් ඔයාලට දැනෙන අදහස මොකද්ද මෙතන හිටියේ ඒ දශම දෙකක් විතර කියලා හිතන්නකෝ ඒවල මවුල භාගයේ දශම දෙකක් කියලා විතරක් හිතන්නකෝ මෙතනදී මොකද වෙලා තියෙන්නේ ඒවල මවුල භාගයේ දශම 8ක් විතර වෙලානේ එතකොට ඒ අර වාෂ්ප කලාපය හයිදිච්ච වාෂ්ප කලාපේ ඒ වැඩිපුර ඉන්නව කියලා අදහසක් ආවද මේ 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 උෂ්ණතේ හදිච්ච වාෂ්ප කලාපේ සංයුතියෙන් මේ හොයාගත්තේ මේක වැඩිපුර ඉන්නව දැන් අපි ওই වාෂ්ප කලාපය දැන් ද්‍රව කරලා නැවත රත් කරොත් මොකද වෙන්නේ? දැන් මේ වාෂ්ප කලාපය දැන් ද්‍රව කරලා ඉන්නේ දැන් උෂ්ණතාව අඩු කරලා තියෙන්නේ. ආය රත් කරොත් මොකද වෙන්නේ? දැන් නටන්නේ මෙතනදී නේද? දැන් නටන්නේ කොතනද? මෙතනදී. ඒ නටන උෂ්ණත්වය මම මෙහෙම ගත්තොත් T2 නේද? හරි. ඒ නටන උෂ්ණත්වයට මතු දැන් මේ නටන ද්‍රවයේ වාෂ්ප කලාපයක් නැද්ද උඩ? ඒ වාෂ්ප කලාපය හොයාගන්න හිටිය කියන්න මට. අපි එදා ප්‍රශ්න රැඳන්නේ. කොහොමද හොයාගන්නේ මේ උෂ්ණත් අක්ෂයේ දිගේම මෙහෙට යනවා ඔන්න හම්බෙනවා ඒ වාෂ්ප කලාපයේ සංයුතිය බලන්න එන්නෙන්න මොකද වෙන්නේ වාෂ්ප කලාපයේ කවුද වැඩි වෙන්නේ ඒ වැඩි වෙනව නේද වාෂ්ප කලාපයේ ඇයි අර තාපාංකයේ අඩු ද්‍රවයේ ඒනේ තාපාංකයේ අඩුයි කියන්නේ එයාගේ වාෂ්ප ශීලිතා වැඩි කියන එකනේ වාෂ්ප ශීලිතා වැඩි ඒනේ එයා වාෂ්ප කලාපයේ වැඩි වෙනවනේ ඔහොම ඔහොම ගිහිල්ලා ගිහිල්ලා යම් අවස්ථාවක වාෂ්ප කලාපයේ ඒ පමණක් වෙන අවස්ථාවක් එනවා. තේරුම ගන්නද? භාගික ආසවන කුලන ඇඳලා තව ටිකකින් අපි ඒක පැහැදිලි කරගමු. ඒකෙදී පුතා ඊට පස්සේ අපිට සංසුද්ධ ඒ වෙන් කරගන්න පුළුවන් වාෂ්ප කලාපයෙන්. වාෂ්ප කලාපයේ සංසුද්ධ ඒ නම් ද්‍රව කලාපයේ ඉතිරි වෙන්නේ මොන කවුද? සංසුද්ධ B. ඒතර ඒහා B වෙන් කරගන්න පුළුවන් ක්‍රමෙන්. දැන් මට ප්‍රශ්නේ තියෙන උතර බලන්න තාපාංකයේ පුතේ මුලින් නටවද්දි තාපාංකයේ T1 ඒක ඒ වාෂ්ප කලාපයේ සිසිල් කරලා ඉවරලා ඒ ද්‍රවය නැවත නැටෙවොත් පුතා දැන් නටන්නේ කොතනින්ද T2 වලදී කලින්ට වඩා අඩු තාපාංකයක් නේද දැන් තියෙන්නේ එහෙනම් භාගික ආසවණ කියන ක්‍රියාවලියේදී පුතා එන්න එන්න තාපාංක වෙනස් වෙනවා අඩු වෙනවා තාපාංකය ඕක ආසවණ කුලෙන් ඇන්දර පස්සේ පැහැදිලි වෙයි අදහසක් ආවද හොඳයි ඒක හරි ඊට පස්සේ මොකද කියන්නේ පරිපූර්ණ ද්‍රාවණ පැවතිය හැක්කේ සීමිත සංයුත පරාසයක් තුළ පමණි. පරිපූර්ණ ද්‍රාවණ අර්ථ දක්වද්දිම අපි කිව්වා මොකද්ද ඕනම අනුපාතයකින් එකිනෙක මිශ්‍ර වෙනවා කියලා. නේද? අපි රවුල් නීමේ ප්‍රකාශ කරද්දිම අපි කිව්වේ අපි පටන් ගද්දිම කිව්වේ ඕනෑම අනුපාතයකින් එකිනෙක මිශ්‍ර වෙන ද්‍රව පද්ධතියක් කියලානේ. පැහැදිලිද? මේක වැරදි. ඕනෑම ඕනම අනුපාතයකින් මිශ්‍ර වෙන්න ඕනි. දැන් සංයුතිය මෙතන ඉඳලා මෙතන දක්වා තියෙන ඕනම පරාසයක මේල හොඳට මිශ්‍ර වෙලා තියෙන්න ඕනි. තොර මේක වැරදි ප්‍රකාශය තුන. පැහැදිලිද? හතරේ මොකද්ද කියන්නේ? හතරේ මොකද්ද කියන්නේ බලන්න. සියලුම පරිපූර්ණ ද්‍රාවණ රවුල් නීමේ අනුගමනය කරයි. ඒක පරිපූර්ණ ද්‍රාවණයක් නම් රවුල් නීමේ අනුගමනය කරන එක තමයි හරි. දැන් ඔය සියලුම කිව්වම ගොඩක් කට්ටිය බයයිනේ. මේ වගේ වට බය වෙන්න එපා. ඔව් හරි ඒක තමයි. හරිනේ දාලා තියෙන පේන්නේ නැද්ද? මොනවද මේ කියන්නේ පරිපූර්ණ ද්‍රාවණයක තාපාංකය සංසුද්ධ සංඝටක දෙකෙහි තාපාංක
එක දෙක අතරගයක් දනි. හරිනේ පුතා සංසුද්ධ B වල තාප අංකය මේ මෙතන සංසුද්ධ B නේ පුතේ. ඒ බිඳුවයි නම් B කීයද? එකයි. මේ සංසුද්ධ B වල තාප අංකය මෙතන. සංසුද්ධ A වල තාප අංකය කීයද? මෙතන. එතකොට සංසුද්ධ B වලත් සංසුද්ධ A වලත් තාප අංක අතර නේද ද්‍රාවණයේ තාප අංකය තියෙන්නේ? සංසුද්ධ බීවල තාපාංකේ මේ වගේ අගයක්. සංසුද්ධ දේවල තාපාංකේ මේ වගේ අගයක්. ද්‍රාවණී තාපාංක අපි තුන් මෙන්න මේ ද්‍රාවණී කියලා. එයාගේ තාපාංකේ කීයද? මෙච්චරයි. මේ ද්‍රාවණී තාපාංකේ කීයද? මෙච්චරයි. ඒතර එක් එක් සංයුතියෙන් යුත් ඕනෑම ද්‍රාවණයක තාපාංකය මේ දෙකට වඩා අඩු වගේ. මේ අතරමැදි අගය. මෙයාට වඩා අඩුයි, මෙයාට වඩා වැඩි. තේරුම් ගන්නද? මෙතන ඉඳලා මෙතන වෙනකම් ද්‍රාවණීනේ තියෙන පුතා. එක් එක් සංයුතිවල එතකොට මේ හැම ද්‍රාවණයකම තාපාංකය පුතා මෙයාට වඩා අඩු වෙන්න ඕනේ, මෙයාට වඩා වැඩි වෙන්න ඕනේ. පැහැදිලිවම කියන්නද? මේ කතාව හරියටම හරි. ඔය වගේ ප්‍රශ්න කීපයක් නිවැරදි නැවත බැලුවට පස්සේ මේක සෙට් වෙනවා. දැන් ඒ ප්‍රශ්නෙම මාර තියරියක් නේ පුතේ. වැරදි එක අයින් කරගත්තොත් ඉතිරි හතරම ඉතින් ඔයා ගොළුවේ තියාගන්න ඕනේ දේවල් තියුරි කරනානේ. නේද? එම්සිකු ප්‍රශ්න වල ඔන්න ඔය වැරදික තෝරන්න තියෙන දේවල් සාකච්ඡා මාර වන්න. ඒතර ඉතිරි හතරම තියරින්න පුතා. අපි යන 2005 17ට. බලන්න පුතේ 2005 17 මොකද කියන්නේ කියලා. 2005 17 PQRS ප්‍රශ්න කියව ගන්න පුතා මොකද කියන්නේ කියලා. දැන් ඕක වැදගත් දෙයක් තුන ලියා ගන්න හොඳ. PQRS කියලා සංයෝග හතරක් ගැන කියන්නේ. මට කියන්න පුතා එයාලගේ නම් ටික. P කියන්නේ කවුද? Q කියන්නේ කවුද? R කියන්නේ කවුද? S කියන්නේ කවුද කියලා කියන්නකෝ. කවුද පුතේ P කියන්නේ? පිරිසිදු ජලය. ඊළඟට ජලීය සීනි ද්‍රාවණයක්. ඊට පස්සේ කවුද පුතේ? ඊතර් සහ ජලය. මෙතන කවුද ඉන්නේ? පොල් තෙල් සහ ජලය. පුතේ හොඳට මතක තියාගන්න. දැන් අහන්නම් කද කියනවා මෙතන. අහන්න නැද්ද මොකද? මෙතන කියන්නේ පුතා තාපාංක විචලනය නිවැරදි පිළිවෙලට අහන්නේ. හරි. දැන් මේ වගේ පද්ධතියක් දුන්නම මගේ හිත පුතා එකපාරටම යන්නේ මෙන්න මේකට. හේතු මොකක්ද දන්නවද පුතේ? ඊතර සහ ජලය කියන දෙදෙනා එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. දෙකද මම මේ කල්ලුපු දෙන්න. මොකද පුතේ මගේ කතාව? ඊතර සහ ජලය කියන දෙන්නා මිශ්‍ර වෙන්නේ නැහැ. මෙතනත් ජලය ඉන්නවා. පිරිසුදු ජලයනේ පුතා. මෙතනත් ජලය ඉන්නවා. මේ සීනි සහ ජලය මෙතනත් ඉන්නේ. මේ සීනි සහ ජලය මෙතන ඉන්නේ. මෙතන මේ හැමතැනම ජලය ඉන්නවා. හැබැයි මෙතන ජලය සමග මිශ්‍ර වෙලා තියෙන ඊතර. ඊතර සහ ජලය එකිනෙක මිශ්‍ර වෙන්න හරිනම් වතුරට අර මොනවද දැම්මමද? පෙට්‍රල් ටිකක් දැම්මා වගේ. ඉස්තර දෙක වින් වෙනවා. පැහැදිලිව මම කියන්නේ. එතකොට මේ වගේ අවස්ථාවක වැදගත්ම දේ තමයි පුතා ජලයේ තාපාංකය ඊතරවල තාපාංකයටත් වඩා අඩු වෙනවා. මොකද ඉන්නේ පුතා මෙතනදී විශේෂත්වය ජලය එයත් එක්ක අමිශ්‍ර කෙනෙක් එක්ක අර ස්තර වින් වෙන කෙනෙක් එක්ක මිශ්‍ර වෙලා තියෙද්දී මොකද වෙන්නේ?
පද්ධතිය තාපාංකේ ජලයේ තාපාංකයට වඩා අඩුයි, ඔය ඊතරවල තාපාංකයට වඩා අඩුයි, දෙදෙනාගේම තාපාංකයට වඩා අඩුයි. පැහැදිලිද? හරි. පොල් තෙල් ජලයත් ඒ වගේ. මෙතනදිත් දෙන්න එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. ස්තර දෙකක් තියෙන්නේ. එහෙනම් මෙතනදිත් මොකද වෙන්නේ පුතා? තාපාංකය ওই දෙදෙනාගේම තාපාංකයට වඩා අඩුයි. හැබැයි මෙතනදි පුතා පිරිසුදු ජලය මේ දෙදෙනාට සාපේක්ෂව පිරිසුදු ජලයේ තාපාංකය වැඩි. ඇයි පුතේ පිරිසුදු ජලයට වඩා මේ දෙදෙනාගේ තාපාංක අඩු වෙන්නේ? එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැහැ. අමිශ්‍රයි. ඒ වගේ පද්ධතික විශේෂත්වය තමයි පුතා දැන් මෙහෙම හිතන්නකෝ. ඔන්න ජලයක් ඉන්නවා. ඩයිඑතිල් ඊතරුත් ඉන්නවා. මේ වගේ පද්ධතියක් තාප කරාම මෙන්න මේ වාෂ්ප කලාපී පීඩන මේ දෙන්න විසීම පීඩන දෙනවනේ පුතා. මතක තියාගන්න ජලය මගින් ලබා දෙන පීඩණය එයාගේ සම්පෘත්ත වාෂ්ප පීඩණයමයි. ඔයාලට මතකද පරිපූර්ණ ද්‍රාවණය විදිහ මොකද වුනේ? අර අපි එකිනෙකට මිශ්‍ර වෙන ද්‍රව පද්ධතියක් ගත්තොත් මොකද වුනේ එතනදී? දැන් මම මෙහෙම ගන්නම්කෝ පුතා. ජලය කතන්දර ඕන්නේ මෙයා A මෙයා B කියලා ගන්නකෝ. දැන් මම තව පද්ධතියක් අඳින්නම් මෙන්න මෙහෙම. A සහ B හොඳටම මිශ්‍ර වෙලා ඉන්නේ මෙතනදී. මෙතන මිශ්‍රණයක්. මිශ්‍රයි. මෙතන අමිශ්‍රයි. පැහැදිලිද? දැන් මෙතන දෙකේ දෙකද මම මෙතන තට්ටු දෙකක් තියෙනවා. A වෙනම B වෙනම ඉන්නේ. මෙතන මොකදලා තින්නේ? A සහ B දෙන්නම එකට මිශ්‍ර වෙලා ඉන්නේ. දැන් මේක ගැන අපි දන්නවනේ පුතා. මට කියන මේක ගැන දන්න දේවල් ඔයා. A මගින් ඇති කරන්නේ යාගේ ආංශික පීඩනය. P නෝට් ඇති කරනවද? සම්පෘත වාෂ්ප පීඩනයක් ඇති කරනවද? නෑ. B මගින් ඇති කරන්නේ මොකද්ද? වාෂ්ප කලාපයට. PB ආංශික පීඩනයක් ඇති කරන්නේ සම්පෘත වාෂ්ප පීඩනය ඇති කරනවද? අපි පැහැදිලිව දන්නවා A වල සම්පෘත වාෂ්ප පීඩනයට වඩා ආංශික පීඩන අඩුයි. B වල සම්පෘත වාෂ්ප පීඩනයට වඩා මෙතන ආංශික පීඩන අඩුයි. මොකද වාෂ්ප පීඩන පාතනයක් නෙවෙන්නේ. මිශ්‍ර කරාම මෙතනේ විශේෂත්වය තමයි පුතා. A මගින් ඇති කරන්නේ එයාගේ සම්පෘත්ත වාෂ්ප පීඩනය. මොකද එයාත් එක්ක B බැඳිලා නැහනේ. A වලට වාෂ්ප වෙන්න B වලින් බලපෑමක් නැහැ. එතකොට B මගින් ඇති කරන්නේ මොකද්ද? P node B. මොකද එයා A සමග ආකර්ෂණ බල හදලා නැහනේ. එයාට A මගින් බලපෑමක් නැහැ. එයා නිදහසේ වාෂ්ප හදනවා. මේ දෙදෙනා විසින් ඇති කරන්නේ එයාලගේ සම්පෘත්ත වාෂ්ප පීඩනය. මම දැන් ප්‍රශ්නයක් අහන්නම්. වාෂ්ප කලාපයේ වැඩිම පීඩනයක් ලබා දෙන්නේ මේ පද්ධතියද මේ පද්ධතියද? වාෂ්ප කලාපයේ වැඩිම පීඩනයක් දෙන්නේ. දැන් මෙතන මුළු පීඩනය කියන්නේ මොකද්ද පුතා? මෙතන මුළු පීඩනය කියන්නේ PA ධන PB. මෙතන මුළු පීඩනය කියන්නේ මොකද්ද පුතා? P නෝට් A ධන P නෝට් B. මේ ලොකු අගයන් දෙකක් මෙතන එකතු වෙන්නේ. ලොකු අගයන් දෙකක්. ඒ නිසා මෙතන අගය වැඩි නේද? මෙතන මුළු පීඩනයට වඩා මෙතන මුළු පීඩනය වැඩි. මෙතන කුඩා අගයන් දෙකක් එකතු වෙන්නේ මෙතන එකතෙන් ලොකු අගයන් දෙකක්. එතකොට මෙතන පීඩනේ වැඩි කියන එක තේරුම මොකද්ද? තාපාංකය කියන දැන් අහන්නකෝ. තාපාංකය කියන්නේ මොකද්ද පුතා? මේ මෙතන දින පීඩනේ බාහිර පරිසරයේ පීඩනයට සමාන වන උෂ්ණත්වය. තාපාංකය කියන්නේ මොකද්ද පුතා? මෙතන පීඩනය බාහිර පරිසරයේ පීඩනයට සමාන වන උෂ්ණත්වය. මෙතන පීඩනේ වැඩි නිසා එච්චර රත් කරන්න ඕනේද බාහිර පීඩනයට සමාන වෙන්න? තමන්ගෙන් අහන ප්‍රශ්නයක්. දැන් මෙතන ලොකු පීඩනයක් දෙනවනේ මේ දෙන්නගෙන්. ලොකු පීඩනයක් දෙන නිසා බාහිර පීඩනයට සමාන වීමට නම් මේක ගොඩක් රත් කර කර ඉන්න ඕනද? පොඩ්ඩක් රත් කර ගමන් මේ පීඩන දෙන්න එකතු ලොකු නිසා ඉක්මනින්ම බාහිර පීඩනයට සමාන වෙනවා. මෙතන පීඩන දෙක එකතු අඩුයිනේ පුතේ. මෙතන පොඩි පීඩනයක් තියෙනවා වායු කලාපයේ. ඒ නිසා බාහිර පීඩන සමාන වෙන්න ගොඩාක් රත් කරන්න ඕනේ. තාපාංකය වැඩි. තාපාංකය අඩුයි. තේරම කියන්නේ? එහෙනම් පුතේ මේ ඊතර් පොල් තෙල් සහ ජලය ওই දෙදෙනාගේ තාපාංක දෙකම අඩු වෙන්න ඕනේ. පැහැදිලිද? මතක තියාගන්න මෙතනදී මේ පද්ධතියේ තාපාංකය ජලය ඊතර් දෙදෙනාටම වඩා අඩුයි. මෙතන තාපාංකය ජලය පොල් තෙල් දෙකටම වඩා අඩුයි. එහෙනම් මේ දෙන්නගේම තාපාංකය අඩු කවුද? මතක තියාගන්න පුතා ජලය නම් දෙන්නගේම එකයි. මෙතන පොල් තෙල් ඊතර් සංසන්දනික පුතේ ඊතර් කියන්නේ තාපාංකයේ කියන්නේ මේ ඊතර් කියන්නේ පුතා තාපාංකයේ පට්ට අඩු කෙනෙක්. පොල් තෙල් වලට වඩා ඊතර් ටිකක්ම වාෂ්ප වෙනවා පුතේ. පොල් තෙල් බෝතලයක් කෙලී තිබුත් එහෙම වාෂ්ප වෙනවද? හැබැයි ඊතර් බෝතලයක් කෙලී තිබුත් දිඩි බිඩි ගාලා වාෂ්ප වෙනවා පුතේ. වා දිඩි බිඩි ගාලා කියන්නේ එහෙමත් නෙවෙයි. දැන් අර
එහමට ටිනර් තරම් වාස් පෙන්න මංකන වාස්ප සිරිතාවේ ගොඩක් පොත් සාපෙක්ම පොල්තෙලට ඊතර වාස් පෙනවා. එහෙම වාස් පෙන්න්න ඊතරුත් තියෙන හොද හෙම වාස් පෙන්න්නේ මංකන මං සාපෙක් සොකිව එන පුද මට කියන්නකොත් මේ දෙනගේ තාපන් ගැඩු කවුද ඊතරඉන්න එක. එනම් ආර්ථය උත්තරයක් ගන්න පුති බලන්න ආර ඊළඟට ස්තිය උත්තර නැද්ද හෝ දෙක සහ තුන්න ආර් තමයි අඩුම ඊළඟට හා මේ දෙන්නගින් පුති දැන් ඔන්න හන්ද ම ප්‍රශ්නයක් කානවා මෙතනින් පිරිසුදු ජලයනි පුතේ මෙතන පිරිසු ජලයන මං අදිනවයික පිරිසු ජලය ඔන්න වතුරයක් ඇන්ද පිරිසු ජලය මගින් ඇති කරන්නේ මොන පීඩනයක්ද මෙතන ඇති කරන පීනීමකක්ද පීනෝට් ජලයනි එමනිද පිරිසු ජලයනි මෙතන ඇති කරන්න මොන පීනයක්ද මෙතන දැන් තින වතුරයක්ද නැත්තම් මොකද්ද මේ තියෙන්නේ ජලීය සීනි ද්‍රාවණයක් දැන් උඹලා කල්පනා කරා සීනිත් වාෂ්ප වෙනවද කියලා සීනි වාෂ්ප වෙනවද පුතා දැන් වතුරක සීනි තිය කියලා තියෙද්දි උඹලා වතුරක රත් කරොත් සීනි වාෂ්ප වෙනවද නෑ වතුරක නිතර වාෂ්ප වෙන්නේ වතුරක නිතර වාෂ්ප වෙන්නේ මම ප්‍රශ්නයක් අහන්නම් මේක සංසුද්ධද දැන් සීනි වල වාෂ්ප කලාපේන්නේ මෙතනත් වතුර විතරයි හොඳේ මෙතනත් H2O විතර වාෂ්ප කලාපේ ඉන්නේ සීනි ඉන්නවද වාෂ්ප කලාපේ නෑ 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 මං අහන්නේ මේ ප්‍රශ්නේ නෙවෙයි මේක සංසුද්ධ ජලයේද මෙතන ජලයේ මවුල භාගයක් තියෙන නේද පොඩ්ඩක් හරි සංසුද්ධ නැහැ 100%ක් ජලයේද මෙතන ද්‍රාවණේ නැහැ එහෙනම් පුතා මෙතන ඇති කරන්නේ එයා මගේ මොකද්ද ආංශික පීඩනයක් මොකද්ද සම්පෘප්ත වාෂ්ප පීඩනය වගේම ලොකු වගයක් මෙයාට ඇති කරන්න පුළුවන් මෙතනදී ඇයි මෙතන ද්‍රව කලාපයේ ජලයේ මවුල භාගයක් තියෙනවා මෙතන ඇති කරන ආංශික පීඩනයක් ඔයාලා තේරෙනවද නැහැ මං කියන දේ හරි එහෙනම් මට කියන්න මේ දෙන්නගින් වැඩි කාගේ පීඩනයද මෙතන පීඩනේ වැඩි මෙතන පීඩනේ වැඩි කියන පුතා බාහිර පරිසරයේ පීඩනයට සමාන වෙන්න පහසු නේද මෙයා ගොඩක් රත් කරන්න ඕනේ හැබැයි මෙයා මෙතන පීඩන අඩු නිසා බාහිර පරිසරයේ පීඩන සමාන වෙන්න ගොඩක් රත් කරන්න ඕනේ නේද එන කාගේ තාපංග වැඩි මේ දෙන්නගේ QL වැඩි නේද මොකද උත්තරේ ඔයගේ ප්‍රශ්න දෙකක් වෙලලා තව කරලා බලන්න try කරලා කරලා හදි ඒක සෙට් එක මොකද පුතේ මෙන්න මේ කිව් වලට ඊතලද ලියා ගන්න වාස්පසීලි නොවන කෙනෙක් දිය කරලා තියෙනවා නම් දැන් සීනි කියන වාස්පසීලි කෙනෙක්ද වාස්පසීලි නොවන කෙනෙක් දිය කරලා තියෙනවා නම් එයාගේ තාපංක අනිවාර්යෙන් වැඩි සංසුදේ කරාට වඩා සංසුද ජලයට වඩා තාපංක වැඩි ලියන්න ජලයේ මෙහෙම ලියන්න ජලයේ වාස්පසීලි නොවන සංඝටකයක් දිය කර ඇති විට ලුණු ගලිතන්නකෝ සීනි ගලිතන්නකෝ ඕන දෙක හොදේ ජලයේ වාස්පශීලී නොවන සංඝටකයක් බිය කර ඇති විට එම ද්‍රාවණයේ තාපාංකය සංසුදු ජලයේ තාපාංකයට වඩා වැඩි වේ. අදහසක් ආවද මං තව දෙයක් ඔය එක්කම තව පොයින්ට් එකක් ලියන්න ඔය මොකක්වත් තෝරු වෙන්නේ නැහැ එතකොට මේ ජලයට වඩා වාෂ්පශීලතාවය අඩු කෙනෙක් ජලයේ දිය කරලා තියෙනවා නම් දැන් කලින් ලිව්වේ මොකද්ද? සෝරි පොඩක් කියන්න කලින් ලිව්වේ මොකද්ද මම මතක නැහැ කලින් ලිව්වේ. වාස්පසිරි නොවන කෙනෙක්. නොවන කෙනෙක් නේ.
හරි දැන් ජලය දිය කරලා තියෙන පුතා එතනෝල් වගේ වාෂ්ප සීලී කෙනෙක් දැන් මොකද වෙන්නේ තාපං සංසුද්ධ ජලයේ තාපං කිරේ වඩා අඩුයි පැහැදිලිද ඒකත් ලියන්නකෝ ඊළඟ පොයින්ට් එක විදියට මෙහෙම ලියන්න මේ ඔක ඔක ලස්සන ගලපුමක් මෙන්න මෙහෙම පුතේ හොඳට අහගන්න වාෂ්පශීලීතාවය sorry වාෂ්පශීලීනේ වාෂ්පශීලී sorry මේ ජලයට වඩා වාෂ්පශීලී එහෙම කියන ජලයට වඩා වාෂ්පශීලී ඒ ද්‍රවය ජලයට වඩා වාෂ්පශීලී ඒ ද්‍රවය ජලයේ දිය කර ඇති විට ජලයේ ජලයට මිශ්‍ර කර ඇති විට ජලයට මිශ්‍ර කර ඇති විට ද්‍රාවණීය තාපාංකය ද්‍රාවණීය තාපාංකය මොකද වෙන්නේ පුතේ ජලයට වඩා අඩුයි හැබැයි මේ ද්‍රාවණීය තාපාංකය නහන ජලයට වඩා අඩුයි ඒවල තාපාංකයට වඩා වැඩි දෙක අතර මැදියක් තියෙනවා ලියන්න ජලයට වඩා අඩුයි ඒවලට වඩා වැඩි මිස්ටර් වුණොත් ඒ කියන්නේ මිස්ටර් කියලා කියලා තියෙන මිස්ටර් නැක් කියලා තියෙන හරිද ඊළඟ පොයින්ට් එක ලියන්න ජලය දැන් ජලය සමග අමිස්ත්‍ර ජලය සමග අමිස්ත්‍ර බීනම් ද්‍රාවකය ජලය සමග අමිස්ත්‍ර බීනම් ද්‍රාවකය එකට පවතින පද්ධතියක එකට පවතින පද්ධතියක අර ඉස්තර වෙංගලා තියෙන එකට පවතින පද්ධතියක එකට පවතින පද්ධතියක තාපාංකය ජලය සහ බී යන දෙදෙනාගේම තාපාංක වලට වඩා ජලයේ සහ බී යන දෙදෙනාගේම තාපාංකයට වඩා අඩුවේ දෙන්නට වඩා අඩුයි දැන් මට රූප සරංග විදිහට කියන්න පුතා අපි දන්න දේවල් දැන් අපි ඉගෙනගත් දේවල් මොකද්ද ඒ දන ජලය මෙතන ඉන්නේ කවුද ඉන්නේ පුතා මෙතන ඒ දන ජලය මෙතන විශේෂත්වය තමයි මේ ඒ දන ජලය ඉන්නේ හැබැයි ඒ වාෂ්පශීලී නැත වාෂ්පශීලී නොවේ වාෂ්ප වෙන්නේ නැහැ මෙයා වාෂ්පශීලී නැත වාෂ්ප නොවේ එයා මගේ වාෂ්ප කලාපයක් හදන්නේ නැහැ වාෂ්ප නොසාදයි උදාහරණ ලුණු සීනි වගේ කට්ටිය. පැහැදිලිද? අනිත් එක. මෙතන ඉන්නවා පුතා බී දන ජලය. පැහැදිලිද? වාෂ්ප වේ. නමුත් ජලය තරම් වාෂ්ප නොවේ. තව එකක් මං අඳිනවා. සීතන ජලය.
මෙතන විශේෂත්වය තමයි. වාස්පවී ජල්ලයට වඩා වැඩිපුර වාස්පවී. දුර මේ B කෙන කෙනත් C කෙන කෙනත් දෙන්නම වාස්පේනවා. මෙයා ජලයට වඩා වාස්පන ජලය තරම් වාස්ප නොවී. ජලයට වඩා අඩුවෙන් වාස්ප වෙන්නේ. ජලයට වඩා අඩුවෙන් වාස්ප වෙන්නේ. අරය ජලයට වඩා අඩුවෙන් වාස්ප වෙයි. මෙයා මොකද වෙලා තියෙන්නේ? ජලයට වඩා වැඩිපුර වාස්ප වෙලා තියෙනවා. ඔය එන්න පුළුවන් ඕනම ප්‍රශ්නාකාරයක් සඳහා තමයි මම මේ රූප සනහන දින්නේ. මේකෙන් එහා එන්න බෑනේ පුතා. ඕකෙන් පිට එන්න බෑනේ. දැන් ඔයා ජලය නැතුව ඕන ද්‍රවයක් හිතා ගන්නවද? මම ජලය ගත්තා ඔයාලට සමීප නිසා. අනිත් එක මොකක්ද? දැන් වරන් හිතලා කියන්න. මෙතන දැන් වෙලා තියෙන පුතා ජලය සහ D කියන කෙනා එකිනෙකට අමිශ්‍රයි. අමිශ්‍රයි. D සහ ජලය දෙකම වාස්පවී. නමුත් අමිශ්‍රයි. මේ සෙට් එකම මිශ්‍රයි. ඒ කියන්නේ පුතේ එකම පද්ධතියක් ඇන්ද? අරක අමිශ්‍රයි. අද මට කියන්න පුතා මෙතන ඇති කරන වාස්පවීන මොනවද ලියන්නේ? P නෝට් D ධන P නෝට් S2 එක තමයි මුළු පින්නේ කියලා කියන්නේ. සංකෘත වාස්පින්නල එකතුව. මෙතන දෙන වාස්පේනවා. එහෙනම් මෙතන වෙලා තියෙන්නේ මේ ද්‍රාවණයක් මේක. මෙයා වගේ ඉදි කරන්නේ PC. මෙතන මගේ ඉදි කරන්නේ PH2O. සංකෘත වාස්පින්න ඉදි කරනවද? නෑ. ওই දෙනක එකතුව සමානයි මුළු පීඩණය. මෙතන මොකද වෙලා තියෙන්නේ? මෙතනත් ඒ වගේ මේ දෙන්න මිශ්‍ර වෙලා ඉන්නේ. ඒ නිසා මෙතන ඉදි කරන්නේ PB, අතන ඉදි කරන්නේ P ජලය. ඒ දෙන්න එකතුව තමයි PD කියලා කියන්නේ. තේරෙනවා? ආන්සර් පින්නල එකතු. මෙතන මෙයා වාස්ප වෙන්නේ නැති නිසා මෙතන තියෙන්නේ ජලය මගින් ඇති කරන පීඩනය විතරයි. හැබැයි ඒකත් සම්පූර්ණ නැහැ. නෑ සම්පූර්ණ නැහැ නේ පුතා. ඒ නිසා නිකම්ම නිකන් ආන්සර් පින්නල එකතරේ මෙතනක් තියෙන්නේ. ඒක තමයි කෙලින් මුළු පීඩනය සමාන වෙලා තියෙන්නේ. පැහැදිලිද? හොඳයි. දැන් මට කියන්න පුතා ඔයගේ කතන්දරේ සංසුද්ධ ජලයට සාපේක්ෂව කියන්න මේ හැමෝගම තාපාංක. හැමෝගම තාපාංක කියන සංසුද්ධ ජලයට සාපේක්ෂව. සංසුද්ධ ජලයේ තාපාංකයට සාපේක්ෂව. මෙයාගේ තාපාංක මොකද මේ පද්ධති තාපාංක? ඉහළයි. සංසුද්ධ ජලයට වඩා තාපංක වැඩි මෙතන. ඇයි ඒ වැඩි? ඇයි බම් මෙතන අවාස්ප සීලි කෙනෙක් ඉන්නේ මිස්ටර් කරලා තින්නේ ලුණු වගේ එකක්. ඒතර කොහොමත් මූ මගෙන් ඇති කරන්නේ ආංශක පීනක් විතරයි. ඒක ජලයට වඩා අඩුයි. තාපංක අඩුයි. සර් තාපංක වැඩි වෙනයි නිසා. ආංශක පීන අඩුයි නේ. මෙතන මොකද වෙලා තින්නේ? ඈ ජලයට වඩා තාපාංකය අඩුයි. පැහැදිලි මං කියන්නේ? අඩුද වැඩිද? නෑ පොඩක් ඉන්න. ජලයට වඩා අඩුවෙන් වාස්ප වෙන කෙනෙක් නේද මේ ඉන්නේ? නමුත් ජලයට වඩා අඩුවෙන් වාස්ප වෙන කෙනෙක්නේ. එහෙනම් මෙතනත් මොකද වෙලා තියෙන්නේ? ජලයට වඩා තාපාංකය වැඩි. B-ට වඩා තාපාංකය අඩුයි. මෙතන තාපාංකය ගත්තොත් පුතා මිශ්‍රණයේ තාපාංකය මං ගන්නම්කෝ. මිශ්‍රණයේ තාපාංකය T කියලා ගත්තොත් මේ T මොකද වෙලා තියෙන පුතා? ජලයට වඩා වැඩි. ජලයේ තාපාංකයට වඩා වැඩි. බීවර තාපාංකයට වඩා අඩුයි. ඇයි එහෙම වුනේ? ජලයේ සමග මිශ්‍ර කරලා තියෙන කවුද? ජලයේ තරම්වත් වාස්ප වෙන්නේ නැති කෙනෙක්. ඒ කියන්නේ තාපාංකය කියලා කෙනෙක්. එහෙනම් ද්‍රාවණයේ තාපාංකය මොකද වෙන්නේ?
ජලයට වඩා තාපංකයාගේ වැඩි. මෙතන මොකදලා තියෙන්නේ නා? මෙතනත් මිශ්‍රණ තාපංකයේ T කියලා ගත්තොත් T නම් T මොකද වෙන්නේ මෙතන? මෙතන මිශ්‍ර කරලා තියෙන කවුද? ජලයට වඩා වැඩිපුර වාෂ්ප වෙන කෙනෙක්. වැඩිපුර වාෂ්ප වෙන කෙනෙක්. එහෙනම් මොකදලා තියෙන්නේ තාපංකය? ජලයට වඩා අඩු වෙනවා. TH2O වලට වඩා අඩු වෙනවා තාපංකය. හැබැයි TB TA TC වලට වඩා මොකද වෙන්නේ? වැඩි. දෙක අතර අගයක් තියෙන්නේ. හරිනේ? මෙතන මොකද වෙලා තියෙන්නේ? මිශ්‍රණ තාපංකය මේ දෙදෙනා එකිනෙක මිශ්‍ර වෙන්නේ නැහැ. මෙතන මොකද වෙලා තියෙන්නේ? මිශ්‍රණ තාපංකය ජලයට වඩා අඩුයි. D වලට වඩා අඩුයි. ඒ දෙකටම වඩා අඩුයි. තේරුම් කියන්නේ? මිශ්‍රණයේ තාපාංකය දෙදෙනාටම වඩා අඩුයි. අදහසක් ආවද? ඔබ තමයි සමස්ත කතාව. ඔක ලියාගන්නට ගාලා මම කරන්නේ. කටුවට ලියාගෙන දිරිවි ගාලා. මෙතන කතන්දරයක් වුණනේ මෙතන ලියන්න මිශ්‍රණයේ ජලයේ සංසුද්ධ ජලයේ තාපංකයට වඩා වැඩි කියලා එක.
හරිද? තවත් මෙතන අවබෝධයක් ඕන නම් යම් දරුවෙක්ට මෙන්න මේ දෙකේදී මම අර සිහිපත් කිරීමක් කරනවා. ඔයාලට අර ප්‍රස්ථාරය මතක් කරලා ওই දෙකේදීම මුණේ පුතා තාපාංක විචලන ප්‍රස්ථාරය මේ එකිනෙකට මිශ්‍රණේ පුතා. එකිනෙකට මිශ්‍රයි නම් මොකද වෙන්නේ? අර මෙයාලා රවුල් නීමේ පිළිබඳනද නැද්ද කියන එක වෙනම කතාවක්. අපි ආසන්න වශයෙන් හරි මම මේ කියන තැනින් යයි මෙයාලා. මොකද්ද වෙන්නේ? තාපාංක විචලන කොහොමද වෙන්නේ මතකද? අර මං සංයුතිය ප්‍රස්ථාරයෙන්ද මතකද XA බිංදුවේ සිට එක දක්වා තාපාංක මොකද වුණේ පුතේ? උෂ්ණත්ව මෙන්න මෙහෙම විචලනයක් නේද උනේ? මේ A සංසුද්ධ A මෙතන නම් එයාගේ තාපාංකය මෙතන. මේ සංසුද්ධ B වල තාපාංකය. එතකොට ද්‍රාවණයක තාපාංකය පුතා අර B වල තාපාංකයට වඩා අඩුයි, ඒ වල තාපාංකයට වඩා වැඩි. මේ දෙක අතර මැදි අගයක් නේද? එතකොට ද්‍රාවණයේ තාපාංකය මම T කියලා ගත්තොත් මොකද වෙලා තියෙන්නේ? B වල තාපාංකයට වඩා ද්‍රාවණයේ තාපාංකය අඩුයි. ඒ වල තාපාංකයට වඩා මොකද වෙන්නේ? ද්‍රාවණයේ තාපාංකය වැඩි. ඒ වල තාපාංකයට වඩා ද්‍රාවණයේ තාපාංකය වැඩි. ඔය කතාවනේ මේ දැන් දෙකේම තියෙන්නේ. මේ තාපාංකය අඩු කෙනාගේ තාපාංකයට වඩා පද්ධතියේ තාපාංකය වැඩි වෙලා තියෙනවා. තාපාංකය වැඩි එක්කනාගේ තාපාංකයට වඩා පද්ධතියේ තාපාංකය අඩු වෙනවා. මේ දෙකේදී මේක නේද පැහැදිලි වෙන්නේ? හරි. අපි යන් ඉස්සරහට. මෙන්න මේ වගේ එකක් පුතා KD වලදී අපි සාකච්ඡා කරනවා හොඳේ. KD සාකච්ඡාවත් එක්ක මෙතන යනවා මේක. හරිනේ. මම තව දෙයක් දෙන්නද? මෙන්න මේ වගේ පද්ධති දෙකක් අපි අරගෙන මෙතනින් සංසුද්ධ ජලය සහ සංසුද්ධ සීවෙන් කරගන්න ඕනි නම්, මෙතනින් සංසුද්ධ B සහ සංසුද්ධ ජලය වෙන් කරගන්න ඕනි නම්, මේ දෙකටම අපට පුළුවන් පාවිච්චි කරන්න භාගික ආසවණය කියන ක්‍රියාවලිය. මොකද්ද? හැබැයි මෙතනදී මේ දෙදෙනා එකිනෙකට වෙන් කරගන්න ඕන නම් මෙහෙමයි. ඉතින් මේ දෙන්නා නම් ඉතින් ටැප් එකක් ගැහුවා නම් යටින් මූ වෙනම වෙන් කරගන්න, මූ වෙනම වෙන් කරගන්න පුළුවන්. හරිද? නමුත් පුතා අර එහෙම අර ඉස්තර දෙක නැතුව නිකන් අර ඔයාලට මතක ඇති අර දැන් ඉස්සරහට තියෙනවා ඒක KD ක්‍රම කරනවා අපි. කුරුඳු තෙල් ආසවනේ ඔකෙ කෙහෙල් මල තියෙන පුතා. කුරුඳු තෙල් ජලයත් එක්ක ඇත්තරම මිශ්‍ර වෙන්නේ නැහැ පුතේ. හරිද? කුරුඳු තෙල් ටිකකුයි ජලයයි දාලා දුන්නොත් මේ වගේ හට්ටියකට ටැප් එකක් ගහලා යට ඉස්තර වෙනම ඉස්තර වෙන් කරගන්න පුළුවන්. නමුත් කුරුඳු ඒ කොළවල හරි පොතුවල හරි තියෙන ඒ තෙල් එක ජලයත් එක්ක මේ අට්ටි දෙකක් වෙන වෙනම අපිට වීදුරුවකට දාලා දෙන්නේ නැහැ නේ පුතා. ඒක ගහේනේ තියෙන්නේ. ගහේ තියෙන කොළ ටික මේ තල්ල තල්ල ගැත්තට පස්සේ එතන වතුරක් තියෙනවා, කුරුඳු තෙලුත් තියෙනවා, ඔක්කොම තියෙනවා. එකට තියෙන්නේ. එවැනි එකක් මිස්ට වෙන් කර ගැනීමට එතනින් කුරුඳු තෙල් වෙන් කර ගැනීම සඳහා අපි භාවිතා කරන හුමාලා ආසවණය. මේ වගේ එකිනෙකට වෙන්ව එකිනෙකට මිස්ට වෙන්නේ නැති දෙදෙනෙක් වෙන් කර ගැනීමට අපි මොකද්ද භාවිතා කරන්නේ?
හුමාලාසවන කියන ක්‍රියාවලිය. එතන මෙතන හුමාලාසවන වින් කරගන්නවා. මෙතන මොනවාද වින් කරගන්නේ? භාගිකාසවන වින් කරගන්නවා. කාරණා පැහැදිලිද? එහෙනම් මෙතන ජටින් ඕන ලියා ගන්න. සංසුද්ධ ද්‍රව වින් කර ගැනීම සඳහා භාගිකාසවන ක්‍රියාවලිය භාවිතා කරයි. සංසුද්ධ ද්‍රව වින් කර ගැනීම සඳහා මේ දෙකම යන්නේ සංගලවන දාලා ලියා ගන්න. සංසුද්ධ ද්‍රව දෙක වින් කර ගැනීම සඳහා නැත්නම් සංසුද්ධ ද්‍රව වින් කර ගැනීම සඳහා භාගිකාසවනය භාවිතා කරයි. මෙතන ලියන්න සංසුද්ධ ඩී ද්‍රවය කියන්නේ අපිට ජලයෙන් ඇති වැඩක් නැහැ නේ බං. වතුර උණු තරම් තියෙන සංසුද්ධ ඩී ද්‍රවය වෙන් කර ගැනීමට හුමාල ආසවනේ භාවිතා කරනවා. අපි අම්පුර ඉස්සරහට මොකද කියන්නේ? බරණේ ප්‍රශ්නේ සාකච්ඡා ගිය දුර නේ පුතා. දැන් අපිට තියෙන 2639 නේද? 2639 බලන්න. එතනද වදනක් තියෙනවනේ. ඇත්තට මේක කියවන්න ඕනේ නෑ නේ පුතා. අර අපි දන්න දේවල් ටිකක් නිකන් ආයි ආයි කියනවා නිකන් මේ ප්‍රශ්නේ අර ප්‍රශ්නේට තියෙන ආකර්ෂණය නැති කිරීමට. සමහර ළමයි කිය අර ආකර්ෂණය නැති වෙනවා මේක දැක්කම අර ගොඩක් කියවන්න තිබුණාම සමහර ළමයි එතනින් මානසික වැටල අතහරිනවා. ගෙදර ඇවිල්ලා අඬ අඬ ඉන්නේ සමහරව. අඩෝ ලේසි ප්‍රශ්නේ අබ්බන්. දැන් තමයි තේරෙන්නේ කියලා. එහෙම කෙනුන් ඉන්නවද? කියද්දි කියන්න කට ගත් කැට හරිද්දම හක්කට ගහනවා. මේ ඇත්තට පුතා ප්‍රශ්නේ දැක්කම බය වෙනවනේ එකකින් ඇති වැඩක් තියෙනවද බා? දේ ඔයා ડોක්ටර් කෙනෙකුණ කරුමිට හරි අපරාදේ බම් පොඩි සීන් නැන්නේ තිබිලා තියෙන්නේ බේර ගන්න තිබුණානේ කියලා ගෙදරයිල කිව්වොත් ලෙඩා මැරෙනවා ගෙදරයිල කියනවා ලෙඩා අපරාදේ පොඩි සීන් නැන් තිබිලා තියෙන මං හිතුවේ නෑනේ කියලා එන්නේ එහෙම බිහි වෙනවා පුතා මෙතන කියන්නේ A සහ B පරිපූර්ණ රාවණ හදනවලු එනං එච්චරයි ද්‍රව කලාපයේ මවුල භාගය මෙයා කියන්න ඕනේ නෑනේ අපි හැමදේම ගත්තේ X X B කියලානේ වායු කලාපයේ මවුල භාග නම් Y A Y B නේ මේ කියන්න ඕනේද එමේ කියන අපට ආදරයටද ඈ අපිව මානසික වට්ටන්න සම්ෘත වාස්පීනේ පී නෝට් ඒ බී නෝට් බී නේ ඔව් හැබැයි කාතේක මෙයාලා මේක කියන්නත් ඕනේ අපි වැටුණා නේද ඇයි නැත්තම් ලෝකේ රටේ ඉන්නුන් එක එකව ගත්තොත් දැන් වෙන කොහෙර ප්‍රාන්තයක උගන්ලා තිබුණොත් අපි දකුණු රටේ කියලා ඒ පැති කියලා දුනොත් ද්‍රව කලාපේ ඇවිල්ලා Y A Y B කියලා මේ රටවල තිබුණා පුතේ එක එක එහෙම වෙන්න පුළුවන් නේ හරි මෙතන කියනවා ඒවලයි බීවලයි ඒවල මවුල 3යි ඒ බීවල මවුල 2යි රේජනීය කරන ලද බඳුනක තැබූ විට ද්‍රව කලාපය හා ඒ වායු කලාපය අතර සමතුලිතයක් ඇති වෙනවලු පහත සඳහන් ප්‍රකාශ අතුරින් ඉහත පද්ධතිය සඳහා නිවැරදි වන්නේ මොකද්ද කියලායි අහන්නේ අඩේ මේ උඩ නොසල ගැරේට හොඳ හොඳ උඩ හොඳ වදනක් තියෙනවා බං මේ නිකම් වැඩ ගන්න නෙවෙයි කියලා තියෙන්නේ. ඊගෙනේ මාධ්‍ය වැළුවේ මේ උඩ තියෙන්නේ Y A සහ Y B යන වාස්වල මොකද වාස්ප කලාපේට අනුරූප වන අතර වන මවුල භාග වේ. මේ එක තැනක් තියෙනවා මෙහෙම. ඒවල වාස්ප පීඩණය වන P නෝට් A P නෝට් B ට වඩා වැඩිලු. ඒක වැදගත් නේ. කවුද මෙතන වැඩිපුර වාස්පශීලී එතකොට ඈ P නෝට් A විශාලයිලුනේ P නෝට් B ට වඩා මූ වැඩිපුර වාස්පශීලී වාස්ප වේ එහෙම නේද යා වැඩිපුර වාස්ප වෙනවා මේ වාස්ප කලාපේ ආරම්භයේ ඔය දෙන්න එක එකක්වත් හිටියේ නෑ නේද හිටියද නෑනේ XA දශම 6යි XB දැන් දෙන්නගේ එකතු කරන ප්‍රමාණය ගියා හම්බුතා දැන් මේකට එකතු කරන්නේ කොහොමද
ඒ වලින් කියද බී වලින් කියද මෙතන 3a මෙයාගෙන් 2a එකතුව කීයද පුතා එතකොට ඈ 5යි එතන මෙයා කීයද එකතුරන කලින් මෙයාගේ මවුල භාගය කීයද තාම එකතු කරලා නැහැ දැන් එකතු කරා එකතුව 5යිනේ පුතා ඒ 5ෙන් මෙයා 3ක් මෙයා කියද්ද 5ෙන් 2ක් 5ෙන් 3ක් කියන්නේ කීයද පුතා 6 බෙදීම 10 නේ දශම 6ක් මෙයා දශම ඔන්න එකතු කරන කලින් මවුල භාග හොඳේ පුතේ එකතු කරාට පස්සෙත් ওই මවුල භාගම ওই දිනේ ඉන්නවද නෑ ඒ මුන්දේන වාස්ප වෙනවනේ දැන් එකතු කරාට පස්සේ වාස්ප වෙද්දි මූත් වාස්ප වෙනවා වැඩිපුර වාස්ප වෙන කවුද ඒ වැඩිපුර වාස්ප වෙනවා එහෙනම් උගේ මවුල භාගයේ ද්‍රව කලාපේ දශම 6ම තියනවද නෑ ඊටට මොකද වෙන්නේ අඩු වෙනවා දැන් මොකද කියන්නේ මෙතන එක වැරදිනේ පුතේ දෙවකලාපේ මවුල භාගයේ දශම 6යි අරේ දශම 4යි විතර ඉන්නවද හැමදේම නෑ ඊට පස්සේ මොකද කියන්නේ පුතේ අහන්නකෝ දැන් දෙවකලාපේ ඒ වැඩිපුර ඉන්නවා ඒ වගේම එයා නේද වැඩිපුර වාස්පසීනී එන වාස්ප කලාපේ වැඩිපුර යන්නේ කවුද ඒ හේතු මොකද්ද හේතු දෙකක් තියෙනවා ඇයි වැඩිපුර මේ මෙයා තමයි වැඩිපුර යන්නේ වාස්ප කලාපේ මෙයා තමයි වැඩිපුර යන්නේ ඇයි යා වැඩිපුර යන්නේ එකක් තමයි යා වැඩිපුර වාස්පසීලි අනිත් එක මොකද්ද දෙව කලාපේ වැඩිපුර ඉන්නෙත් යානේ නේ නිකමට අර වාස්ප කලාපේ ආංශක පීඩන හොයන සමීකරණ ඉතින් අහිතන්නකෝ ඒ මගින් වාස්ප කලාපේ ඇති කරන ආංශක පීඩනය බලමු පුතා එයාගේ සම්පෘත් වාස්ප වීනේ වැඩි ඉනේ වැඩි නිසා මෙයා වැඩි වෙන්නේ නැද්ද වැඩි වෙනවා හරි ආංශ වීනේ පොඩ පැත්තකින් තියන්නකො ද්‍රව කලාපයගේ මවුල භාගයත් වැඩි ඉනේ මිශ්‍ර කරපු ගමම මවුල භාගය වැඩි ඉනේ ඒ නිසාත් වාස්ප වීනේ වැඩි වෙන්නේ නැද්ද වාස්ප වීනේ වැඩි වෙනවා කියන එක තේරුම මොකද්ද වාස්ප කලාපයේ ඉන්න ඒ ප්‍රමාණය වැඩි වෙනවා කියන එකනේ ඒ මවුල භාගය වැඩි වෙනවා කියන එකනේ ඒක තේරෙන්නේ නැත්නම් දැන් PA කියන්නේ වාස්ප කලාපයේ PT වාරයක් YA නේ වාස්පීනේ වැඩි වෙනවා කියන්නේ මුළු පීනේ කොහොමද දෙන්නගෙන් ලැබෙනවා වාස්පීනේ වැඩි වෙනවා කියන්නේ මෙයා වැඩි වෙනවා කියන එක නේද වායු කලාපේ මවුල භාගය වැඩි වෙනවා කියන එක එහෙනම් මට කියන්න වායු කලාපේ කාගේ මවුල භාගයේද වැඩිපුර ඉන්නේ ඒවල හරි නේද මං කියන දේ එතකොට පුතා B ගැන හිතන්න කොයි විදියටම B එච්චර වාස්ප වෙනවද? එයා වායු කලාපින් B වල මවුල භාගය මොකද වෙන්න ඕනේ? අඩු වෙනවා. දැන් ඔයාට හොඳටම තේරුම් ගන්න පුළුවන් මෙන්න මේක. මෙන්න මේ ප්‍රස්තාරය. මේ බලන්නකෝ. මතක මේ තාපාංග විචලන ප්‍රස්තාරය අපි යන්නද? තාපාංග විචලන ප්‍රස්තාරය එන්ද මතකද මේ තාපාංගයේ උෂ්ණත්වය මෙතන පහලින් අඳින්නේ කවුද ඉහළින් කවුද අඳින්නේ කියන්නකෝ මෙයාගේ වාස්පීනි වැඩි කියන පුතා එයාගේ තාපාංගය අඩුයි කියන එක නේද ඈ එයාගේ වාස්පී සීලිතා වැඩි කියන තාපාංගය අඩුයි මෙතන කවුද ඉන්නේ T ඒ තාපාංගය අඩුයි මෙයාගේ තාපාංගය වැඩි දැන් පුතේ මේ සංයුතිය ගත්තොත් මෙතන බිඳුව මෙතන එක නේද? නේ? ඒවල සංයුතිය මෙතනදී එකයි. එක නිසා යාගේ තාපාංකය.
හරි ආරම්භයේදි සාමාන්‍ය දල වශයෙන් අපි හිතමුකෝ මවුල භාගයේ මුලදිම ඉන්නේ ඒවල තාප ඒවල මවුල භාගයේ වැඩි නේද? ඒවල මවුල භාගයේ වැඩි ඉන්නේ මෙන්න මේ මේ වගේ තැනක ඉන්නේ දැන් මේ මේ දසම පහ නම් මේ වගේ තැනක ඉන්නේ ඒ ඉන්නේ මේ ඒවල මවුල භාගයේ දසම හයක් විතර ඉන්න මේතන ආරම්භයේදී. දැන් ඒක රත් කරොත් මොකද වෙන්නේ? වාස්ප කලාපයට ගෙන හිතන්නකෝ. දැන් මේක තමයි හැඩ වෙන්න ඕනේ බා මේක පැහැදිලි කරන්න. මේක හැඩ නෑ බා. මේ නැටේ මෙයාගේ වාස්ප කලාපේ බැලුව පුතයි වාස්ප කලාපේ කවුද මේ මේ දැන් මේ 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 මෙන්න මේ නැටෙව්වොත් ඒ උෂ්ණත්වයේම පුතා වාස්ප කලාප හම්බෙන්නේ මෙතනින් නේද? දැන් මේ ප්‍රශ්නේදී මේක නටවන්නේ නැහැ. නමුත් මම මේ අදහසක් ගන්න ඔයාලට කියන්නේ. මේ මෙන්න මේ උෂ්ණත්වයේ වාස්ප කලාප එන්නේ මෙතනින්. වාස්ප කලාපේ අරන් බලන්නකෝ. වාස්ප කලාපේ කවුද වැඩි දැන්? මේ YA.8ක් විතර තියෙනව නේද? වාස්පකලා මෙතන නම් ඒ සංයුතිය බැලුවොත් මෙතන 0.8ක් විතර ඉන්නවා වාස්පකලාපේ. හිටියේ 0.6ක් විතර ද්‍රව කලාපේ 0.8ක් විතර වාස්පකලාපේ. මෙතන මොකද වෙලා තියෙන්නේ? හරි මේ බලන්න. දැන් මෙතනින් වාර හොඳ පොඩ හිතන්නකෝ මේ. හරි ළමයි. මේ පුතේ දැන් ඔයාලා යන්න 2640ට යන්න පුතා. ඒකෙම නේද තියෙන්නේ? අර උඩ ප්‍රකාශනයත් එක්කම නේ එකක් තියෙන්නේ. මොකද කියන්නේ පුතේ? 40. මොකද කියන්නේ පුතේ? මේ ඒ සහ B ඕනෑම දීයාංගි ද්‍රාවණයක් සඳහා සත්‍ය වන්නේ. මේ ඕනෑම දීයාංගි ද්‍රාවණයක් කියලා මේක අදහස් කරන්නේ ඕනෑම අනුපාතයකින් මිශ්‍ර කරපු කීරමගේ අදහසක්. මොකද පුතා මැකිල වගේ තියෙන XA ද XB ද තියෙන්නේ? ඔය මුලින් තියෙන එක මට පේන්නේ නැහැ මොකද්ද කියලා. මොකද? XB දේද? B වැඩි වෙන විට A හි ඔව් දැන් සාමාන්‍යයෙන් පුතා A හි ආංශක පින්නේ වැඩි වෙන්නේ මොනා කරොත්ද? මෙයා නියතයිනේ පුතා ඒ උෂ්ණත්වය සඳහා. මෙයා වැඩි කරොත් නේද මෙයා වැඩි වෙන්නේ? ඒවල මවුල භාගයේ ද්‍රව කලාපයේ ඒවල මවුල භාගයේ වැඩි වුණොත් නේද ආංශක පින්නේ වැඩි වෙන්නේ? දැන් මෙතන වැඩි කරන්නේ මොකද්ද? බීවල මවුල භාගයේ වැඩි කරොත් ඒකේ තේරුම ඒවල මවුල භාගය අඩු කරනවා කියන එකනේ. XB වැඩි කරනවා කියන එකේ තේරුම මොකද්ද පුතා? XA අඩු කරනවා කියන එක. XA අඩු කරොත් මෙයා මොකද වෙන්නේ? අඩු වෙන එක වෙන්නේ. මේක හරි. දෙක මොකද්ද කියන්නේ? XA වැඩි කරන විට B වල අංශක පින් අඩු වෙනවා. PB සමානයි P not B දැන් කවුද වැඩි කරන්නේ පුතා? XA වැඩි කරනවා කියන්නේ XB අඩු කරනවා කියන එක නේද? ඔව්. XB අඩු කරාද PB මොකද වෙන්නේ? අඩු වෙනවා. මේක හරි. තුනේ මොකද කියන්නේ? දෙන ලද XB අගයකට අදාළ මුළු වාස්ප පීඩනය P not A වලට හෝ P not B වලට හෝ වඩා වැඩි වේ. මොකද්ද මොකද්ද දෙකටම වඩා වැඩි වෙනවද පුතා? ඔය දෙක අතරමැදි යකයක් නේද තියෙන්නේ? දෙන ලද B XB යකයකට අදාළ, ඒ කියන්නේ මොකක් හරි ද්‍රාවණයකට අදාළ මේ දෙන්න එකතු කරලා හදාගත්ත ද්‍රාවණයක වාෂ්ප පීඩනය අර සංතෘප්ත වාෂ්ප පීඩන දෙක අතර අගයක් නේද පුතා තියෙන්න ඕනේ. මෙතන කියන්නේ මොකද්ද? මේ වලට හෝ මේ වලට වඩා වැඩි වී කියලා. ඒක වැරදි.
ඇත්තරම් පුතා ඒ දෙනලද එක වාස්පීන පිට නම් පිටි ඉන්න මොන පරතරේද. කාග වාස්පීනයටට වැඩිවෙන් නොද මෙතන කුඩාම් වාස්පීන් දින කෙනග මට කියන්න උඩ උඩ චේද කියවල උඩ චේද කියල නැද්ද එක කවුද වැඩි පීනෝට් ඒ විශාලයි නේද පුතේ පීනෝට් බීට වඩා විශාල එකන කවුද. එහෙනම් ද්‍රාවණී වාස්ප පීඩනය අර විශාල එක්කනට වඩා අඩුවෙන්න ඕනේ නේද. ද්‍රාවණී වාස්ප පීඩනය අර විශාල එක්කනට වඩා අඩුවෙන්න ඕනේ කුඩා එක්කනට වඩා වැඩි වෙන්න ඕනේ. ඔය දෙකට අතරමැදියාගයක් එන්න එපේ. එවනේ අයි මතකන අර රූපසි පුතා මෙන්න මෙහෙම නාවේ මේ පීනෝට් බී නම් මේ පීනෝට් ඒ නම් ඒතර අතරමැදියාගයක් නේද පුතා මුළුතා මුළු පිටනේ කියන්නේ මෙහෙම නාවේ පක්ෂි පක්ෂි මේ දෙක අතරමැදියාගයක් මෙයාට වඩා වැඩි මෙයාට වඩා අඩුයි මේක වැරදි සෙට් වෙන්නේ නැති කට්ටිය ගෙදර ගිහලා ආයි නෝට් බලලා මේවගේ මොනා හරි කමන්නේ වදනක් ලියාගෙන ගිහිල්ලා ආයි බල්ල පොඩි අඩුවඩ හදාගන්න මේවට පොඩි බරක් දුන්නට අවුලක් නැහැ නේ පුතා අනිවාර්යෙන් MCQ දෙකක් එනවනේ පුතේ ස්ට්‍රක්චර් එකේ ප්‍රශ්නට එනවා දැන් ඔයාලගේ ලකුණු හැදෙන කාලේ සමහරට ලකුණු හැදෙනවා කියලා දැනෙන්නේ නැති දැන් ඔයාලට මේ වෙද්දි නේ ඔයාලගේ අතීතයේ පොඩ්ඩක් මෙනෙහි කරලා බලන්න අපේ එක්සෑම් ක්ලාස් එක පටන් ගත්ත දවස්වල මුල් පාඩම් පහින් අපේ පේපර්ස් දුන්නේ මතකද මුල් පාඩම් පහේ පේපර්ස් වල අපිට ලකුණු වැඩි කරගන්න බැරි වුණා මොනවාද ඒ පාඩම් දැන් දැනෙන්නේ නැද්ද මොනවාද ඒ පාඩම් කියලා ශක්ති විද්‍යාව වායු හැබැයි ඊට වඩා සංකීර්ණ මේ සම්මුතිතා පාඩම හැබැයි ඊට වඩා පහසුවෙන් සම්මුතිතා පාඩම ඔලුවට යන්නේ නැද්ද ඔයාලගේ යනවා ඒක ඔයාලට ගන්න තියෙන දේ මොකද්ද එකක් ඔයා දැන් දැනුම දේක පරිණතයි ඒ කියන්නේ ඔයාටගේ බුද්ධි වර්ධනේ දැන් වැඩි අර මොලේ වැඩ කරපෙන ඇති කොටස් දැන් වැඩ කරන්න පටන් ගන්නවා නේ ඒ දවස්වල ඔයාගේ මොලේ මෙන්න මේ වගේ පොඩ්ඩ කොහෙරි තැනක් පොඩි තැන වැඩ කළේ. දැන් හැමතැනම අපි වැඩ කරවනවා. විභාගේ ළඟයිනේ. ඇත්ත කතාව ඕක. මාස 3ක් තියෙනවා ඉතින් ෆුල් ගේම ගහලා මං හිතනවා වලට හොඳ රිසල්ට් ගන්න පුළුවන් මේක. දැන් දැනෙන්නේ නැද්ද නිකන් ලකුණු හැදෙනවා කියලා වැඩ කරාම. මේ මාස 3 හොඳටම වැඩ කළ ලකුණු ටිකක් හදාගන්න. මාසකින් ලකුණු 10ක් හදන්නකෝ පුතා මාස 3න් ලකුණු 30ක් කියන් දැන් ඉන්න ලකුණුත් එක්ක එකතු කරලා බලන්න පුතා 75 පයින් නැද්ද 75 පයින් නැහැ පයින්වා යකෝ මේක හදන්න පුළුවන් උඹලා ෆස්ට් ෂයිනි අනිවාර්යෙන්ම උඹලා හදන්න පුළුවන් උඹලා ගැන ලොකු විශ්වාසකින් ඉන්න මං හොඳේ එතර කියනවා X8ට වඩා සෝරි X8 වැඩි වෙන විට මුළු වාස්ප පීඩනය වැඩි වෙයි හරිනේ පුතා මවුළු භාගේ වැඩි වෙන්නේ මුළු මුළු මේ පීන්නේ මොකද වෙන්නේ මොකද ඒ ආ මුළු පීන්නේ නේද මොකද්ද මේ කියන්නේ දැන් මේ පුතා කියන්නේ මේ බලන්නකෝ දැන් මේ X A සංයුතිය කියන පුතා මෙතන X A මෙතන එක නේද මෙතන බිඳුව නේද මේ බලන්නකෝ පුතා මේ X A මෙතන බිඳුව නේ පුතා මෙතන එකයි නේ මේ X එක නිසා නේද මෙතන සම්පූර්ණ වාස්පීන කියලා ලියගත්තේ යාගේ X මෙතන එක නිසා නේද මෙතන P note ඒ ලිව්වේ හරි මේ පැත්තට මොකද වෙන්නේ පුතා X බිඳුවේ සිට එක දක්වා අර පැත්තට වැඩි වෙනවා X වැඩි වෙනවා X වැඩි වෙනවා X වැඩි වෙනවා කියන්නේ මුලින් පින්නද මොකදලා තියෙන්නේ වැඩි වෙනවා නේ ඊට පස්සේ මොකද කියන්නේ ඒක හරිනේ පුතා තේරුණා නේ ඊට පස්සේ XB වැඩි වෙන විට මුළු පීඩනය අඩුවේ. දැන් බලන්න අනිත් පැත්තට. XB කියන්නේ අර දුර්වලයා. XB කියන්නේ මේ දුර්වල කෙනාගේ මවුල භාගය. මේ පුතේ වාස්පශීලී අඩු කෙනාගේ මවුල භාගය. XB. දකුණු පැත්තට XB වැඩි වෙද්දි මොකද වෙන්නේ? නේ? මෙතන ඉඩමද මට අඳින්න? මේ දකුණු පැත්තට පුතා මේ ඇඳලා තියෙන්නේ ඒවල මවුළු භාගයනේ පුතේ. බීවල මවුළු භාගය ගත්තොත් මෙතන කීයද? බින්දු මෙතන 1. අර පැත්තට බීවල මවුළු භාගය මොකද වෙන්නේ? වැඩි වෙනවා. XB වැඩි වෙනවා අර පැත්තට. XB වැඩි වෙද්දී පුතා තා මුළු බින්නේ මොකද වෙලා තියෙන්නේ? අඩු වෙලා තියෙනවා. ඇත්තර පුතේ මරු ප්‍රශ්නයක් මේකත්. මේ එහෙනම් පුතේ මතක තියාගන්න තව එකක්. ද්‍රව කලාපයේ ඕන එකෙක්ගේ මවුළු භාගය වැඩි උනායි කියලා මුළු බින්නේ වැඩි වෙනවද?
කාගේ මවුල භාගේ වැඩුණොත් මුලපින්න වැඩි වෙන්නේ? වාස්පසීලි කෙනාගේ මවුල භාගේ වැඩි වෙද්දි මුලපින්න වැඩිනවා. අන්න ඒක පොයින්ට් එකකට ලියා ගන්න. දව කලාපේ වාස්පසීලි සංරචකේ මවුල භාගය. දව කලාපේ වාස්පසීලි සංරචකේ මවුල භාගය වැඩි වෙන විට මුළු පීඩනේ වැඩි වේ. අවුලක් නෑ නේද? හරි. ඒතර ඒක උත්තරේ හරි නේ පුතා? උත්තරේ වැරදි එකනේ අපෙන් අහන්නේ. වැරදි එක මොකද්ද? උත්තරේ 3. යන්න ඉස්සරහට. 2743 නේද? බලන්න. මොකද කියන්නේ බලන්න. ප්‍රශ්න පොඩක් කියලා බලන්න ඔයාලා තියෙන. සමහර ළමයි දැම්මනේ ප්‍රශ්න බලන්නේ. මෙතනත් පුතා පොඩි වදනක් තියෙනවා. A සහ B කියලා ද්‍රව දෙකක් තියෙනවා, එකිනෙකට මිශ්‍ර වෙනවලු. A වල තාපාංගයේ B වල තාපාංගයට වඩා වැඩිලු. දුර TA වැඩිලු Bට වඩා. ඊට පස්සේ මොකද කියන්නේ? පුතේ තාපාංගයේ වැඩි කියන්නේ පුතේ සම්පෘත් වාෂ්පීන මොකද වෙන්නේ? අඩුයි. තාපාංකේ වැඩි එක්කනාගේ සන්තුත වාෂ්පීර්ණි අඩුයි. ඒක දැන් ඔයාලා දන්නවා. දන්නවා වුණත් ප්‍රශ්න කරද්දී තමයි නැවත නැවත ඒවා ඔළුවේ නිකන් කාවා දින්නේ නේ. අමතක නොවන විදියට. මෙතන කියනවා XA සහ XB යන ද්‍රව කලාපේ. දැන් ද්‍රව කලාපේ මවුල භාගය දීලා තිනවා XA සහ XB. ඊළඟ මවුල භාග වෙන අතර YA සහ YB කියලා කියන්නේ වායු කලාපේ මවුල භාගලු. ඒක ඔයාලා දන්නවා. XA XB කියන ද්‍රව කලාපයේ YA YB කියන වායු කලාපයේ මවුල භාගය. සංසුද්ධ A හි වාෂ්ප පීඩනය කොහෙද බම්ම මේ කියවන්නේ? මොන මොකද බම්ම මේ කියවන්නේ? උඹලත් අහගෙන ඉන්නවා මී හරක් වගේ. දැන් හරි මුගේ තාපාංගයේ මුගේ වැඩි හරිද? මෙතන කියනවා A හා B සමමවුල ද්‍රාවණයක් ගන්නවලු. සමමවුල ද්‍රාවණයක්. අපි කලිමුත් ඔයගෙ තැන් දැක්ක සමමවුල ද්‍රාවණයක් මෙතනදි ගන්නවා. අරගෙන ඉල්ල මොකද කරන්නේ? රේජනය කරන ලද භාජනයක තියෙනවා. තියපු ගමන් මොකද වෙන්නේ දැන්? ඒත් පොර කරනවා වාෂ්පද. වාෂ්ප කලාපේ නෑනේ පුතා A හෝ B. මුන් දෙන්නම පොර කරනවා වායු කලාපේ යන්න. තේරෙම කියන්නේ? හරි. දෙන්න පොර කරනවා. ඉතින් වැඩිපුර යන්නේ කවුද පුතා වායු කලාපේට? ඈ? දැන් ආරම්භයේදී මුන් දෙන සමානයි. A මවුල සමානයි B මවුල. හැබැයි දැන් සමතුලිත පද්ධතිය හැදුවට පස්සේ පුතා මොකද වෙන්නේ? දැන් සංවෘත්තයි ඕන සමතුලිත පද්ධතිය. සමතුලිත පද්ධතියේදී ඔය A සහ B වල මවුල භාගය ගත්තොත් කවුද පුතා වැඩි? ආරම්භයේ දෙන සමානම හිටියට සමතුලිත පද්ධතියේ කවුද වැඩි?
වැඩිපුර කවුද පුතේ වාස්ප වෙන්නේ? ඒ වැඩිපුර වාස්ප වෙනවා. කවුද වැඩිපුර වාස්ප වෙන්නේ? ඒ. සෝරි. ඒවල තාපාංකේ වැඩි ඉනේ. තාපාංකේ වැඩි කියන්නේ සම්පෘත් වාස්ප ඉන්නේ අඩුයි. අඩුවෙන් වාස්ප වෙන්නේ කවුද? ඒ. B මේ සම්පෘත් වාස්ප ඉන්නේ වැඩි. ඒ කියන්නේ වැඩිපුර වාස්ප වෙනවා. B වැඩිපුර වාස්ප වෙනවා. ඒක තේරුම මොකද එතකොට? වැඩිපුර වාස්ප වෙයි. එහෙනම් දැන් ද්‍රව කලාපයේ B අඩුයි නේද? ඇයි අඩු? ඇයි ද්‍රව කලාපයේ B අඩු වෙන්නේ? එයා වැඩිපුර වාස්ප වුණානේ. එහෙනම් වාස්ප කලාපයේ B වැඩි නේද? ඇයි එයා වැඩිපුර දැන් B වැඩිපුර වාස්ප වුණ නිසා ද්‍රව කලාපයේ නැහැ එච්චර වාස්ප කලාපේ ඉන්නවා. තේරෙනවද? වාස්ප කලාපේ වැඩි. දැන් මම උතන මොකද මොකද කියන්නේ දැන්? හරි නිවර සම්බන්ධය XXB සමාන වෙන්න පුළුවන්ද පුතා? සමතුලිත පද්ධතිය? බෑ මෙයා වැඩි කියලා තියෙන උත්තරයක් තියෙනවා නම් ගන්න කවුද නැද්ද? XA විශාලයි කියලා නෑ නේද කොහෙවත්? ඈ? නෑ. එහෙම එකක් නෑනේ. ඒ වැරදි හොඳේ. ඒ වැරදි සීත් වැරදි නේ පුතා එතකොට. ඇයි සී වැරදි කියන බලන්න. ඒ වැරදි සී වැරදි. සී තියෙන මේක අනිත් පැත්ත ගහලා නේ පුතා. සීවරදිනේ සීවරදී D හරිනේ මෙහෙමනේ තියෙන්නේ D හරි පුතා B කියන්නේ මොකද්ද පුතේ XA දන XB කියන්නේ මොකද්ද පුතා මවුල භාග වල එකතු ද්‍රව කලාපය එකයිනේ YA දන YB කියන්නේ මොකද්ද පුතා වායු කලාපයේ මවුල භාග වල එකතුව ඒකත් එකයිනේ එක සමානයි කියන්නේ මේ මොනවද මේ කියන්නේ ඒක කොහොමත් හරිනේ පුතා. සී කොහොමත් හරිනේ. ඊ යනේ පුතා. ඒත් වැරදි. B හරි. C වැරදි. D හරි. D හරි. මේ දෙන්න විතරයි හරි. මේක උත්තරේ පහ. අවුලක් නැහනේ. ඒක සුපිරිනේ පුතේ. හරියම 2:50 ප්‍රශ්නයක්. උදාරයි ප්‍රශ්නය නේ පුතේ. අපි යන්නේ ඉස්සරහට. අපි හැමදාම ඉස්සරහට ගියේ පුතේ. අපි යමු 2010:34ට 2010:34 බලන්න පුතේ. ගාන්ජිරිලගේ චිකන් රොටි සුපිරිනේ පුතා. අනිත් ළමයිට ඕක ආදර්ශයක්. ආයේ හැම උස්සන් එන්නේ නැව මාළු පං කැරි පයින් ගහලා එලවන්නේ. අන්තිම අන්තිමකදී අඩෝ පික්කිලා ගියා බෑ බෑ ආයි වටේ පටන් ගන්න ඕනේ හොදි මේ අරූගේ බර්ත්ඩේ කවදද? ඉද බර්ත්ඩේ කවන්නේ කියපන්. නෑ ඌ ඒක එව්වනේ. ගෙව්වද? එව්වනේ කාගෙද ගෙව්වේ? ඇයි උඹතේ උඹතේ නෙවි උඹ කියන්නේ කවුද? දිලීප තියලා තියෙන පොළු අම්බෝ ඔය කියන්න බෑ වැඩි දරයි මූ මේ රෙකෝඩින් එක ගිල්ලගෙන බැලුවොත් කියන්න බෑ ඒවා ඕක හම්බ වෙන්නේ ඌ දැන් ඔය 1500 මගේ මුත් අරගෙන ගෙදර මුත් 1500ක් කරන්නේ දුන්නා කියලා 3000ක් කරන් ඇත්තේ ඔකට. ඒ මේක ඉඳලා ගිය උන්ගේ පාටිස් ටික අපර ගෙන්න ගන්න බැරිද? ඒ ඉරිෂිට පොඩ්ඩක් මැසේජ් දාලා මතක් කරන්න බැද්ද පුතේ? බර්ත්ඩේ පාටි වන්න.
දුන්නේ නැහැ බං දෙන්න වෙයි කියලා නිකේ. හරි. 2010 34 බලන්න පුතේ. ඒ සහ B වාෂ්පශීලී ද්‍රාවක දෙක පරිපූර්ණ ද්‍රාවණ හදමින් සියලු අනුපාත වලින් මිශ්‍ර වෙනවලු. එහෙම නේද පුතේ? ඒ සහ B කියන දෙන්නා සියලුම අනුපාත වලින් මිශ්‍ර වෙනවා. පරිපූර්ණ ද්‍රාවණ සාදමින්. හොඳයි. ඒ සහ B සංසුද්ධ ද්‍රාවක වල වාෂ්පීර්ණ දීලා තියෙනවා. P not A, P not B. එම උෂ්ණත්වයේදීම ද්‍රාවකයක ඒ හා බී මෞල භාග පිළිවෙලින් ද්‍රව කලාපයේ මෞල භාගයේ දිලා දීලා තිනවනේ x a x b. අපි දන්න දේවල් සම්පූර්ණ වාෂ්පීන කියන්නේ p note a p note b එක දන්නවා. p note a p note b ද්‍රව කලාපයේ මෞල භාගයේ x a x b. ඊට පස්සේ මොනවද දීලා තින්නේ? ආංශික පීඩන p a p b. මේ පද්ධති සඳහා පහත ගණිතමය ප්‍රකාශන වලින් සත්‍ය මොකද්ද කියලා යහන්නේ. ආ බං. මොකද්ද බං මේ යහන්නේ? මේ උත්තරේ දෙක නේද? රවුල් නීමේ විකල්පාකාරය පුතේ. උත්තරේ දෙකනේ. මොකද්ද පුතේ විකල්පාකාරය සිංහලෙන් ගියාම? නෑ නෑ. වාෂ්ප වීන පාතනේ නෙවෙයි. සාපේක්ෂ වාෂ්ප වීන පාතනේ. මේ පරිපූර්ණ රාවණයක සාපේක්ෂ වාෂ්ප පීඩනය අනෙත් සංඝටකයේ ද්‍රව කලාපයේ මෞල භාගයට සමානයි. මොකද පුතේ? මොකද්ද? ඈ සාපේක්ෂ කිසියම් සංඝටකයේ පරිපූර්ණ රාවණයක කිසියම් සංඝටකයක වාෂ්ප පීඩන පාතන සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනයි. ආයි කියන මොලිදම් පරිපූර්ණ රාවණයක කිසියම් සංඝටකයක සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය අනේ එහි අනිත් සංයෝගේ අනිත් සංයෝගේ ද්‍රව කලාපයේ මෞල භාගයට සමානයි. එහෙනම් උත්තරේ දෙක. P note B ගෙන් PB අඩු කරාම එනවා මොකද්ද? වාෂ්ප පීඩන පාතනය. ඒක එයාගෙම සම්පූර්ණ වාෂ්පින්නේ බෙදුවම එනවා සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. මේ උඩ තියෙන වාෂ්ප පීඩන පාතනය ඒක මෙයාගේ බෙදුවම ඉන්නේ සාපේක්ෂ වාෂ්ප පීඩන පාතනය. ඒක සමානයි පිතුරුද කෙනාගේ මූල භාගය ද්‍රව කලාපය. මොකද්ද මේ කියන්නේ? එතකොට උත්තරේ කීයද පුතා ප්‍රශ්නේ? 32 32 ට උත්තරේ දීලා තියෙන්නේ 2 කියලා. පුතේ අග්ගල බලන්න පේස් රූපත විතරක් තියෙනවා වලට. මාස්ටර් කේඩ් පොත නැද්ද? අරන් බලන්න 2010 කොහොමද ඉතිරියව ටයිප් කරලා තියෙන්නේ ක්ලික් කරන්න. ඉක්මන් කරන සද්දේ මදි ඈ. නෑ සද්දේ තියෙනවා මේ වැඩේ නේ වේගවත් නෑ. ඉතිරිය දෙකනේ මෝඩ උත්තර ටික බලපන්. කවුද බම් මේ? මේ ඩස්පින් දාපන් බම්. වතුර එක අපරාධයක් උ දැන් මෙච්චරලා දඟලංගල පොතේ හිවි මොකටද? ඔව් යට තියෙන PA කියලා තියෙන්නේ. ඒ වැරදිනේ. මේ ඉතින් ඒව බල බල වැඩක් නැහැ. අපි යන් ඊළඟ ප්‍රශ්නෙට. අපි උත්තරේ තෝරගත්තනේ පුතා. මොනවද මේ කියන්නේ? පුතේ 2011 new 25 කරන්න ඉක්මන් කරන්න. 2011 new 25. මොකද කියන්නේ?
අයියෝ මොනාද පුතා මේ? අයියෝ. අර කතාවනේ පුතා සංසුද්ධ පුතේ. ඒවල සංතෘප්ත වාස්පීන්නේ P note A. B වල සංතෘප්ත වාස්පීන්නේ P note B. දැන් මේ ද්‍රාවණය හදලා තියෙන්නේ A හා B වලින්. XA XB. ද්‍රව කලාපයේ මූල භාගය. වායු කලාපයේ මූල භාගය YA YB. වායු කලාපයේ ආංශික පීඩන PA PB. මේ මොකක්ද අහන්නේ? වායු කලාපයේ A වල මූල භාගය සඳහා අංගයක්. මොකක් සඳහාද? මේ පුතේ Y දැන් වායු කලාපයේ රවුල් නියමෙ දැම්මොත් PA කියලා කියන්නේ P total වාරයක් YA නේද? පුතේ වායු කලාපයේ මූල භාගය සම්බන්ධ වෙන්නේ මේ සමීකරණයට නේද? ආංශික පීඩනය සමානයි මුළු පීඩනයේ වැඩි කිරීම වායු කලාපයේ මූල භාගය. දැන් අහන්නේ වායු කලාපයේ මූල භාගය සඳහා ප්‍රකාශනයක්. මූල භාගය උක්ත කරමු පුතා. YA සමානයි මොකටද? PA බෙදීම P total. මේ වායු කලාපයේ මූල භාගය සමානයි මොකටද? මේ ගන්නවා එහා පැත්තට. PA බෙදින් PT. දැන් PA කියන කොහොමද පුතා රවුල් නියමයේ සුරින්? P note A වාරයක් ද්‍රව කලාපයේ මූල භාගය. හරි. PT කියන්නේ අර දෙනක එකතුව නේද? මොන දෙනක එකතුවද? PA දන PB. ওই දෙනක එකතුව නේද පුතා P total කියන්නේ. හරි. PA වෙනකොට මට කියන්න බැරිද මෙහෙම? PB වෙනුලි යන බැරිද මෙහෙම? XB කියලා? ඉතින් මෙහෙම උත්තරයක් නැද්ද? කීයද උත්තරේ? පිළිතුර හතර බලන්න කොච්චර සරලද? 2011 ලිව්ව නම් පුතා ගොඩ තමයි. කැම්පස් එකෙන්ද? දෙදස් දොළහේ ඕල්ඩ් 18 කරන්න. පුතේ මෙතන කියනවා සංසුද්ධ එකිනෙක හා මිශ්‍ර වන ද්‍රව දෙකක් මිශ්‍ර කර පරිපූර්ණ ද්‍රාවණයක් හදලා තියනවලු. ඒ පිළිබඳ අසත්‍ය මොකද්ද කියලායි අහන්නේ. මිශ්‍ර වීමේදී එන්තල්පි වෙනස ශූන්‍යයිලු. එහෙමද? පරිපූර්ණ ද්‍රාවණයක් හදද්දි මිශ්‍ර වීමට අදාළ එන්තල්පි වෙනස ඩෙල්ටා H බිඳුවයිද? ඔව්. මේක හරි. මේක ස්ථිරතාපී ක්‍රියාවලියක්. පරිපූර්ණ ද්‍රාවණයක් සෑදීම මොන ක්‍රියාවලියක්ද? ස්ථිරතාවයේ ක්‍රියාවලියක්. ඩෙල්ටා H බිඳුවයි. මිශ්‍ර වීමේදී පරිමාව වෙනස ශූන්‍ය වී. හරිනේ? දැන් 100යි 100 එකතු කරොත් පරිමාව 200යි එන්නේ. වෙනසක් තියනවද? 200 වඩා එකක් අඩු වෙනවද? වැඩි වෙනවද? නැහැ. එකත් හරි. 3. ද්‍රාවණයේ වාෂ්ප පීඩනය මේ ද්‍රාවණයේ අර දෙන්නක එකතු වෙන්නේ ලැබෙන්නේ. විස්තර දෙන්නගේ පීඩනවල එකතු වෙන ළමයි ලැබෙනවා ද්‍රාවණයේ වාෂ්ප පීඩනය. ද්‍රව දෙකෙහි ආංශික පීඩනවල එකතුවට සමාන වේ. P total ගන්නේ ආංශික පීඩනවල එකතු වෙනද සංතෘප්ත වාෂ්ප පීඩනවල එකතු වෙනද? ආංශික පීඩනවල එකතු වෙන එක හරි. මේ මුළු පීඩනය සංතෘප්ත වාෂ්ප පීඩන එකතු කරලා ගත්තේ මොන අවස්ථාවේද? අර ස්තර දෙකක් වින් වෙන
ද්‍රව දෙකක් නම් එකිනෙකට මිශ්‍ර වෙන්නේ නැති ද්‍රව දෙකක්. එහෙම ද්‍රව දෙකක් රත් කරොත් මොකද වෙන්නේ? සම්පෘත් වාස්පින් දෙක එකතු තමයි මුළු පීඩනය සමාන වෙන්නේ. ඉහත පරිපූර්ණ ද්‍රාවණය රවුල් නීමේ යෙදිය හැකිය නොහැකිය. වැරදි. රවුල් නීමේ දාන්න පුළුවන්. පරිපූර්ණ ද්‍රාවණයක් දාන්න පුළුවන්. තාම මේ හිතා ගන්න බැයි මේ වගේ ප්‍රශ්න දුන්නේ කියලා නේද? මේ 2012 ඕල් නේ පුතා. ඒ කියන්නේ පරණ විසින් දේශලියපු කොහොමරි යවන්න තමයි මේ දීලා තියෙන පේපරේ. මේ උන් පව් කියලා දීලා තියෙන පේපරේ ප්‍රශ්න ඇත්තටම සරලයි නේ පුතා. ද්‍රාවණීය වාෂ්පීකරණය එක් එක් ද්‍රවයේ මවුල භාගයේ සමග රේඛීය වෙනස් වේ. ඕනේ පුතා. ද්‍රාවණීය වාෂ්පීකරණය රේඛීය වෙන්නේ වෙනස් වෙන්නේ පුතා මවුල භාග සමග මේ XA නම් බිංදුවේ සිට එක දක්වා ගියොත් එක මෙහෙම හරි නැත්නම් මෙහෙම හරි අපි මෙහෙම ගියා කියලා. මෙහෙම ගියා කිමොනි කොමට? මේ P node A මේ P node B කියලා ගන්නු. රේඛීයව නේද වැඩි වෙන්නේ? වාස්පින්නේ. මේ P total රේඛීය වෙනවා වැඩි වෙන එක හරි. ඊ යන්නේ පුතා මේ වගේ ප්‍රශ්න. ඊක්ක මේක මාත්‍රකාව පුතා මොකද්ද? රවුල් මොකද? රවුල් නීමේ සහ භාගික ආසවල. රාකද ලීක් එකේ දමන. අපි හම් පුතේ 2012 නිව් 35 බලමු. නිව් අයර දුන්නේ කොහොමද කියලා බලමුකෝ. දැන් ඕල්ඩ් අයර නෙලීස් එකක් දීලා තින්නේ බලමු නිව් අයර දීලා තින්නේ එක. අර පුතා මේ පේපර් දෙගොල්ලන්ටම වෙන වෙනම දීලා තියෙන ප්‍රශ්න දෙකක්. නිව් 35 මොකද කියන්නේ? එතන දීලා තියෙන ABCD වල. එතන පරිපූර්ණ ද්‍රාවණයක් හදනවලු. සත්‍ය මොකද්ද කියලා යහන්නේ. අර අරකමනේ ඉතින් මිශ්‍ර වීමේදී එන්තල්පි වෙනස ශූන්‍යයිලු. හරිනේ? මොනවද මේ කියන්නේ? ඊහෙද පරිපූර්ණ ද්‍රාවණේ රවුල් නීමේදී නොහැක. වැරදි. යකෝ පරිපූර්ණ ද්‍රාවණේ රවුල් නීමේ දාන්න බැර නම් මොකද්ද මේ කියන්නේ? නේ පුතා? මල බයින් නැද්ද? අපි රවුල් නීමේ දැම්මේ මොකටද මෙච්චර කාලේ? ද්‍රාවණයේ වාෂ්ප පීඩනයේ ද්‍රව දෙකෙහි ආංශක පීඩන එකතු වල සමාන වේ. ඒකමනේ. ඒක හරිනේ. මේ එකක් අයින් කරලා තියෙන්නේ. මොකක් හරි එකක් පහෙන් එකක් අයින් කරලා. ද්‍රාවණයේ වාෂ්ප පීඩනයේ එක් එක් ද්‍රවයේ මවුල භාග සමග රේඛීය වෙනස් වේ. එකත් හරි. ඉතින් පහ. එක. සි. අපි හිතුවේ නෑ මේ රවුල් නීමේ මෙච්චර 2012 තව එකක් දීලා ගියහන්කො නිව් 44ත් 2012 නිව් 44 පුතා ඒකත් කරලා බලහන් ඒවමද වම් පැත්ත පුතේ මෙතන කියනවා මේ පරිපූර්ණ ද්‍රාවණයක මිශ්‍රණ එන්තල්පිය ශූන්‍යයිලු. ඉතින් හරිනේ පුතා. ඉතින් දකුණු පැත්ත බලන්න නැතුව මට කියන්නකො ඇයි ඒ කියලා. ඒ මිශ්‍රණ වීමට අදාළ ඩෙල්ටා H බිඳුව උනේ ඇයි? මිශ්‍ර වීමේදී සංසුද්ධ ද්‍රවවල තියෙන ආකර්ෂණ බලය බිඳෙන්න ඕනේ. ඊට පස්සේ ද්‍රාවණයේදී එම දෙදෙනා අතර නව ආකර්ෂණ බල හැදෙන්න ඕනේ. මෙතන විශේෂත්වය මොකද්ද? බිඳෙන බන්ධනයි හැදෙන බන්ධනයි ශක්ති සමානයි. බන්ධන විකිරණ ශක්ති සමානයි. ඒ නිසා නේද ඔය ඩෙල්ටා H බිඳුව වෙන්නේ. දැන් ওই ක්‍රියාවලියේදී ඩෙල්ටා H අපි හොවද්දී සාමාන්‍ය ප්‍රතික්‍රියකවල බන්ධන විකිරණ එන්තල්පි වලින් පළවල බන්ධන විකිරණ එන්තල්පි අඩු කරා. එහෙමනේ කරේ ඩෙල්ටා H හොයද්දී. ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද උතන? AA ආකර්ෂණ බලයි BB ආකර්ෂණ බලයි. ඒ වගේ අඩු කරනවා මොකද්ද? දකුණු පැත්තේ AB ආකර්ෂණ බලය. ඒක සමාන නම් පුතා කැවිලා කියලා බිඳුව එනවනේ. දකුණු පැත්තේ මොකද්ද කියන්නේ? පරිපූර්ණ ද්‍රාවණ එකිනෙක වෙනස් අණු වර්ග අතර ආකර්ෂණ බල. එම එකම වර්ගීය අණු අතර ආකර්ෂණ බලට සමානයි. උත්තරේ පැහැදිලි කිරීම නිවැරදි උත්තරයක.
පුතා ඊළඟට 2013 15 බලන්න. 2013 15 බලන්න පුතා. මොකද කියන්නේ? ඒක දාලා බලන්න පොඩ්ඩක් පොඩි ගානක් තියෙන. මේ හැමතැනම අහන්න පුතා P note A සහ P note B අතර සම්බන්ධතාවයක් නේද බලන්න. දන්න සම්බන්ධතාව ලියලා බලන්න පුතේ. අවස්ථා මේ මේ පද්ධති දෙකක් තියෙනවානේ. ද්‍රව පද්ධති දෙකක්. මෙතන x A කීයද පුතා? දසම දෙකයි. මෙතන x ඒ කීයද? දසම 6යි. මෙතන PA PB එකතු වෙලා තමයි P total හැදෙන්නේ. මෙතනත් PA PB එකතු වෙලා තමයි P total හැදෙන්නේ. දැන් P total සඳහා මම අවස්ථා දෙක සඳහා දානවා වෙන වෙනම. මෙතන අවස්ථාව දැම්ම P total කියන මොකද පුතේ? P total සමානයි. එයාගේ සම්පෘත්ත PA කියන මොකද පුතේ? P total කියන්නේ PA ධන PB නේ. P total සමානයි. මෙයාගේ සම්පෘත වස්මෙන්නේ කීයද? P note A. ධවකලාපේ මූල භාගයේ දශම දෙකයි නේ. එද දශම දෙකයි P note A කියලා ලියන්න. මෙයාගේ? P note B වැඩි කරනවා කියන්නේ දශම 8. මම දශම 8යි P note B කියලා ලියන්න. ඔය එකක් මෙතන දැම්මොත් මොකද පුතා? මෙතන P total සමානයි මොකටද? දශම 6යි P note A ධන දශම 4යි P note B. දැන් මේ දෙන්න අතර සම්බන්ධයක් දිල නැද්ද? මොකක්ද දිල තියෙන්නේ? මෙතන මුළු පිරිනේ වගේ දෙගුණයක්ලු මෙතන මුළු පිරිනේ නේ නේ. ඊගෙන මේ මුළු මෙන්න මේ මේ මෙන්න මේ මෙතන මුළු පිරිනේ මේකනේ. මේක දෙකෙන් ගුණ කරාම සමාන නෑ නේද අතන අගයට? එහෙමනේ කියලා දිනේ නේ. දශම 2යි P note A ධන දශම 8යි P note B. මෙන්න මේ අගය දෙකෙන් ගුණ කරාම නේද අලුත් අගයට සමාන වෙන්නේ. එහෙමනේ කියන්නේ දෙගුණ වෙනවා කියන්නේ ඒක තේරුම. මේක දෙගුණ වෙනවලු මෙතන යද්දි. තේරෙනවද? දැන් සමාන පද දෙක එකපතරම් සුළු කරලා බලන්න කියදෙන්නේ කියලා. හරිනේ මෙතන මුළු පීඩණය මෙතන මුළු පීඩණය වගේ දෙගුණයක්. දැන් මෙතන මුළු පීඩණය කියන්නේ මේකනේ. ඒක දෙගුණයක්
කරම තමයි අරට සමාන වෙන්නේ. මෙයා වගේ දෙගුණයක් මේ මේ වගේ දෙගුණයක් මේ වගේ දෙගුණයක් තමයි අර්ථ වෙන්නේ. මෙතන කියපු තාවේ 0.4යි p not a 0.8යි p not b අතන 0.6යි p not a 0.4යි p not b කොහෙද පුතේ අරන් ගියේ? p not a හැබතර ඇංගිල්ල p not b මෙහෙට අරන් ආවද? මේක මෙහෙට ගත්තම මොකද වෙන්නේ? අඩු වෙනවා. මෙතන 1.6යි. මේක මෙහෙට ගන්නවා. මේක මෙහෙට ගන්නවා. ඒතර කීයද පුතේ ඉන්නේ මෙතන? 1.2 p not b සමානයි. අර පැත්ත මොකක්ද වෙන්නේ? 0.2 p not a. එතකොට p not b බෙදීම p not a කියන මොකද්ද? 1.2 බෙදීම සමහර ඒ කියන්නේ 12 බෙදීම 2 කියන්නේ 6යි. 6 බෙදීම 1. උත්තරයක් තියෙනවද එහෙම? එක සෝරි මෙතන ඉන්න නැහැ පේන්නේ එක මම මෙතන ගත්තා මම උත්තරේ තියෙන ඉදිරියම ගන්නම් p not a උඩින් තියන්නම් p not a බෙදීම p not b කියන්නේ මොකද්ද මෙතන p not b හැපතර නම් ගිල්ල මේක මෙහෙට ගන්න 1.2 බෙදීම ඉගෙන 6යි උත්තරේ එකනේ හරි පිළිතුර එක ලේසි නේද දැන් පුතේ ඊළඟට යන්න ඕලා 2013 16 යන්න ඉක්මන් කරන්න යන්න ගාන්ජලිගේ බර්ත්ඩේ එකට බර්ත්ඩේ පාර්ටි ඇඳුණාද? එතන මෙතන ඉන්න පොඩිම කෙල්ල ගාන්ජලියද? ඈ ලාබාලතුම? ජනවාරි? ජනවාරි කන මොකද ඉන්නේ? ඊට පස්සේ ජනවාරි. අඩිය උඹලා අපි ඕලොල්ල ලිවට පස්සේ ගාව ඈ මනේ පොඩිම ළමයා ඉතින් කවුද මෙතන බාලයා ඈ අස්මිකද එක්කිනා සේවනාච බාලා ඒ අසේවනාච බාලා නම් කෙනෙක් තේරුම් මොකද්ද පුතා බාලය උසර කරන්න එපා කියලා හාමුදුර කිව්වේ දහම් පාසල ආ එන්නේ නුවණින් බාලය ආශ්‍රය කරන්න එපා කියලා නේද හාමුදුරු කිව්වේ? ඒක වැරදි පුතා. දැන් හිතන්නකෝ නුවණ අපි දෙන්නගේ සමාන නැහනේ. එක්කෙනෙක් එක්කෝ ඔයාගේ නුවණ අඩුයි මගේ නුවණ වැඩි. ඒතර බැලු මම ඔයා ආශ්‍රය කරන්න හොඳ නැහනේ. හරි පොඩක් ඉන්නකෝ. දැන් ඔයා බාල වැඩ කරනවා. මම උසස් වැඩ කරනවා. ඒතර අපි දෙන්න ආශ්‍රය කරන්න හොඳ නැහැ. වැරදි පුතා. අසේවනාච බාලාණන් කියන එක තේමෙන් සේවිතබ්බා සහ අසේවිතබ්බා කියන වචන දෙක තියෙන බුදුදහමේ. අහන්නකො වචන දෙක අහගන්නකෝ. මේ මේ බණ කියලා මේ නේ ඔයාලට දෙයක් තේරුම් කරලා දෙන්න හදන්නේ. බණ කියන මං ඇවිල්ලා එහෙම නේ. පුතේ සේවිතබ්බා අසේවිතබ්බා. ඔය 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 ද්වතාවය. කරණීය අකරණීය බණ ද්වතාවයක්. ආනාපාන ද්වතාවයක්. ආශ්‍රය කිරීම ප්‍රහාණය කිරීම. සේවිතබ්බා දල අදහසක් ගත්තොත් නිකන් ආශ්‍රය කරන්න වගේ අදහසක්. සේවිතබ්බා. ඒතර බාලයෝ ආශ්‍රය කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. අසේවනාචන් සේවනාච කියන්නේ පුතා. අසේවනාච බාලණන් කියන්නේ තමන්ගේ දැන් මේක 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 පුතා මේ මේ තමන්ගේ මේ හොඳ මේක කියන්නේ හොඳ සිතුවිලි ගනින්. ඒ කියන්නේ හොඳ හොඳ දේවල් තියෙන පුතා. අලෝභ අදෝ සමෝහ ටික ගනින්. ලෝභ දේශ මොහ වගේ අපිරිසුදු දේවල් ටික තියෙන මනස ඉදපා ඒ ටික ප්‍රහාණය කරපන් කියලා කියන්නේ ඒ ටික අයින් කරපන් අසේවනාච බාලාණන් කියන්නේ අසේවනය කරපන් මොනවාද බාල දේවල් ටික තමන් හිතේ තියෙන බාල දේවල් අලෝභය සෝරි ලෝභ දේශ මොහ ටික
ඒටිකයින් කරපන් කියල කියෙන බුදු දහම කවදාගම මිනිස්ු ආස්ය කරන එපා කියන එකවත් මේ මිනිස්සු තව මනුස්සයෙක් ඒ කතන්දර නැහැ. ඒ සිතුවිලි මේ සමන්ගේ හොඳ සිතුවිලි ගනින් නරක සිතුලි බැහැර කරපන් ඉච්චර කියන්නේ අසේ විතබ්බා කියල කියන්නේ තේනෝගසේ මොකදමල ම අසේවනාච්ච බාලානං බාලා නංකිව අපිද මේ බාල මිනිස්සුවත් එහම කවරුන්නවේ තමන්ගේ හිතේට එන බාලගතයයින් කරපන් ඉච්චර එහම ජීවත්තය නැතුව මිනිස්සු ආසකන පාගෝ එෙන උද උඹ හොඳම හොඳ හොඳම එකකා කිය පංගම එන ඔබ කිසිම එකක් කාසකරන තුම වල්වදන්නද කියන්නෙකොට එහෙම බෑ උඹට මේ මාලුකාරය හැම එක මිස් වාසකන් උඹ මාසකන්න උඹට හතුර වයිනවා නේ බදෙන් උඹ උඹ හොඳ නෑ කියලා උඹ ආශ්‍රය කරනද එහෙමනේ මේ බාල ගතියයින් කරපන් කියලා කියන්නේ මේ අපි වැරදි තැනින් අල්ලන් තියෙන ධර්ම එක වෙලා තියෙන්නේ කොහොමද ටෝක් එක සුපිරි නේද හරි එහෙම මේ ටික්ටොක් කරලා මේ බණ කියලා ආදරය ගැන කතා කරලා ටියුෂන් නදන්න ඕනේ නැහැ බම් මට එහෙම හදාගෙන එහෙම එකෙක් ආවත් ඉන්නෙත් නැහැ මගේ ෆීල් එකේ තේරෙමන් කියන්නේ එහෙම හැමෝටම මම ඉදා උඹට නේ කතා නේද ළමයි 100ක් ගත්තොත් මට 100ටම මාව සෙට් වෙන්නෙත් නැහැ මට 100ම සෙට් වෙන්නෙත් නැහැ වැඩ කරන විතර මට සෙට් වෙන්න බා අනිත් උන් යනවා උන්ට ඉන්නත් බෑ මට උන් එකින්වත් බෑ එක්කම යනවා නැත්නම් උන් යනවා ඒක ටික්ටොක් පාරක් නේ ඔව් පුතා පුතේ බාලයා බාලයාගේ වයසෙන් අඩු එක බලපන් මොකද කියන්නේ 38 නේ මොකද කිව්වේ මන් 2013 16 හොඳ එකිනෙක හා මිශ්‍රවන A හා B ද්‍රව දෙකක මිශ්‍රණයක පුතා A හා B ද්‍රව දෙකක් ඉන්නවා මිශ්‍ර කරලා එච්චරයි වාෂ්ප පීඩනය පීලු සංයුතිය සමග විචලනය වන අයුරු පහත දැක්වේලු සත්‍ය මොකද්ද කියලා අනව පුතා ඉනා ඉනා යනවා පුතේ මේක දැක්කම මේ මුළු පීඩනේ විචලනයන පුතා මෙහෙම තියෙන්නේ පුතා මේ මෙහෙම තියෙන රවුල් නීමින් මොනාපකමන මේ මෙහෙම තින්නේ ධනාපකම ධන නේද ඈ මුළු පීඩන විචලනය පුතා මේ සංයුතියට ඉදිරිව පීඩන මේ මෙහෙම ආවනම් මොකද්ද පුතේ ඒක පරිපූර්ණ පරිපූර්ණ දැන් බල බලයි නේ ඇහැට හුරු නැහැ ඔව් ඇහැට හුරු නැහැ මේ යටට කැඳලා නැහැ නේ මේවා මේ මුළු පීඩන ඉතර ඇඳලා තියෙන්නේ මේ මේව ඇඳලාද නැහැ මේ මුළු පීඩනක්සේ උඩට උඩින් යනවනම් මොකද්ද පුතේ ඒක ධනාපක නේ යටින් යනවනම් තේරනවා දැන් බලන්න නිකන් පේන්නේ නැහැ මීහරක් දැන් ඉන්න පුද සමහරු උඩින් බලන සබ්ජෙක්ට් බලනවා පොණ්ඩිත නම් යන නිකන් අර යට ද්‍රව උඩ වාස්පර මේ සංයුති උෂ්ණත්ව රූපසහන වගේ පේන්නේ නැද්ද මේක මෙහෙම ඇඳම හිතන්න එපා හරිනේ මේ පීඩන මේ මුළු පීඩනේ පමණයි මේ උඩින් ගියොත් ධනාප ගමන පහළින් ගියොත් ඍණාප ගමන දැන් මේක ධනාප ගමන යන්නේ පුතා උඩින් ගිහලා තියෙන්නේ සංසුද්ධ ද්‍රව දෙක මොකද්ද ගියම් පුතේ AA BB බේරිනවා පුතා මේ පෑනත් මහ ජරා පෑනක් නෑ බං ඌට තින්ත දෙන්න ඕනාම දෙනවා බේරින්ද දෙන්නේ බෑ කියලා හිතුණොත් දෙන්නෙම නෑ මට එදා මල පැනලා මේක ගලවලා උඹලගේ මුදේ දාලා කවට්ට කරට නම් මේක නයින්ව නේද හිමින් හිමින් දැන් මල පැන හොඳට මෙහෙම කළා එන්න අම්මා ඉතින් පස්සේ මේක තින්ත එපා එනකන් දෙනවා මි මට දැන් A අකුරු ලිව්වම මේක P අකුරු වෙනවා අර මල පණින් නැද්ද දැන් මම මොකද කියන්නේ සංසුද්ධ ද්‍රවවල ආකර්ෂණ බලවලට වඩා මේ ද්‍රවයේ ආකර්ෂණ බල මොකද වෙලා තියෙන්නේ ධනාපකම වෙන්නේ හේතුව මොකද්ද වැඩි විරාලු වන්න අරකට ගහපම් පුතා ආකර්ෂණ බල දුර්වලයි A හා B අතර ආකර්ෂණ බල දුර්වලයි මේ දුර්වලයි ඇයි දුර්වල ඇයි දුර්වල නෙවෙයි දුර්වල නිසා නේද වැඩිපුර වාස්ප වෙන්නේ රාවණේ ආකර්ෂණ බල දුර්වල නිසා නේද පුතා වැඩිපුර වාස්ප වෙන්නේ ඔව් මොකද්ද උත්තරේ ඒකටත් කද ක කියන්න එපා මීහරකෙක් වගේ බලපම් බං හතර කොහෙන්ද පුතා කවුද ඔයා
බෝ සිලුනේ බෝ මුල් හරිනේ. ඊළඟට පුතේ 2016 අඩේ දැන් ඉදිරි ටික කවදද කරන්නේ බං ගෙදර ගිහිල්ලා. මේ තව ප්‍රශ්න සෙට් එකක් තියෙනවා. දැන් ඊළඟේ කරන්න මට මේ පාඩම ඇඳගෙන ආයෙන්න වෙනවා පන්තිරි ඊළඟ දවසේ.